usavi attiro. E ha aperto in teno maharohala. E mette in teno idà indam paramparipko pavat vaginapo gami vilyai pansala. Api hari parisame hitamu. Ekta nadu tindua. Api tumko सिरिसेन कियन मिनी मरुआ सिरिसेन कियन मिनी मरुआ एक गामे किसी आमो मानुष घात नहीं आप कल्ला तीनों मेरे पारिश्रमिन तेरुंगा ना बुद्धिमत गाऊरवनीया हेले मनोविद्या शिष्या सिरिसेन कीला पुद्गले किन्नो या एगामी किसी अमु मारने आक कल्लती हो मिनी मेरुमा कल्लती हो उस आवी दाहते न तीर ने तमाई सिरिसेन नव निदोस कोट निदास करनो උසාවියට තවදුරටත් සිරිසේන මිනිමරුවෙක් නොවේ. ඒ ගමේ මිනිසුන්ට ඒ නීතිය ඒ නඩු තීන්දුව ඒ ආකාරයෙන්ද බලපෑවේ බලපාන්නේ කෙසේ බලපාවිද පරිස්සමෙන් තේරුම් ගන්න. සිරිසේන किसी मिनी मरुम कले नई खाल गे मिनसु सिरिसेन वत् सिरिसेन यालुं वत् सिरिसेन पौल सलकुए मिनी मरु पौल मिनी मरु यालु हरि දැන් ඒක එක එකක් ඒක යම් සංසිද්ධියක් සිරිසේන සහ සිරිසේනගේ සිද්ධිය දෙක කිසියම් සිරියාවති කියලා කෙනෙක් ඉන්නවා ඒ ගමේ සිරියාවති ඇය ඒ ගමේ දැන් අපි මේ මහරෝහලේ අපි මේ පාඩමට අයිති මහරෝහලේ සිරියාවති අවුරුදු 10ක් තිස්සේ ප්‍රතිකාර ගන්නවා යනවා එනවා আদি කොට ගත්ත මේ සියලු ඖෂධ ගැනීම මේ සියල්ල සිද්ධ වෙනවා ශ්‍රියාවති මේ විදිහට තමන්ගේ රෝග වලට බෙහෙත් හේත් අරගෙන එයා යාගේ ජීවිතේ ගත කරන අතරේ එක පාටි තාම අඩු කාලයකදී सुवेलबन सिरियावती मतुवे गमे पांसले सुवेलबन सिरियावती मतुवे गमे पांसले सिरिसेन सिरियावती मत गति आलेसी एक सिरिसेन अंत सिरियावती देन मे गमेम सिद्धि देखा के देख ඊළඟට මේ මුළු රටේම සමහර විට මුළු ලෝකෙම මේ විදිහේ උසාවි මේ විදිහේ මහරෝහල් ළඟින් හෝ නගරේ කොහොමත් තියෙනවා මේක ළඟින් තිබ්බත් අපිට එකයි ඈතින් තිබ්බත් එකයි නමුත් මේ ළඟ යාබදව තිනවා මේ ගමේ පන්සලේ එහා පැත්තේ උසාවියත් එහා පැත්තේ මහරෝහලක් තියෙනවා දැන් අපි යනවා 1500 1500ට වගේ යනවා මහලු කයටක් නෙමේ මෙතනින් වසර 521ක් පස්සට යනවා මෙතනින් වසර 521ක් ආපස්සට ගියහම පොතේ වසර 1500යි පෘතුගීසින් ලංකාවට ගහගෙන එන්නේ ඉස්සෙල්ලා එක්තරා ගමක්
इतना प्रदेश या इतना उसाविया इतना रोहला है भाई वर्तमान ही बनेंगे पर्सन तेरुंगा गमे पांच साल देहा पैते उसावी का आवश्यकता व्यक्ति बने गमे पांच साल द मेहा पैते महारोहलक ते नवशुनी ने अभी एक पर्सन तेरुंगा ने कोटा गमे पांच साल ऐतुले में उसावियत महारोहलक क्रियात्मक होना ඒමදිවාට ගමේ පන්සල ඇතුළේ මේ වෙල් යායේ සියලු සංරක්ෂණ ආරක්ෂණ වගා කිරීම ඒ සියල්ල බෙදා හැරුණා ඊළඟ සෑම සංස්කෘතික උළෙලකදීම සිංහල අලුත් අවුරුද්දේ සිට ගමේ පන්සල මූලිකත්වයේ ගත්තා හිස තෙල් ගෑමේ සිටන් පමණක් නොවේ आवाह विवाह चारित्र वल्दी त्रक्ने में मंगल अवमंगल उत्सव वल्दी त्रक्ने में इंदुल कटगैमी त्रक्ने में उपतेसित मरणे दक्वा उसीलुम तैन हिदी गमी पांसल मूलिकत्ते टाव गमी पांसल मूलिकत्ते टाव हरि मंदे मी नगर या गमी पांसल क्यागने यन अतरे ये अति विश्वीय मध्यस्थाने वागे में वागे गेदर दम मंगे ना ගමේ පන්සල ගෙදර මොකද්ද කරන්න ඕනේ කියලා. ඔන්න බලන්න ගමේ පන්සල ඔගලගේ ගෙදර. ඔගලගේ ගෙදරක් තියෙනවද ගමේ පන්සල වගේ තැනක්? අප බලන්න ඔයාගේ සමස්ත වත්ත ගෙදර ගමේ පන්සල වගේ තැනක් ඔයාගේ ගෙදර තියෙනවද? විවේකී මධ්‍යස්ථානයක් තියෙනවද මේ විදිහට? කිසියම් මු කාමරයක් වෙන් කරලා තියෙනවද ඔයාගේ ගෙදර? මේකට පුතේ ඉක්මන් වෙන්න එපා අපේ දරුවෝ ඉක්මන් නැහැ කියලා මම දන්න ඕගල ගොඩාක් විශ්වාසනීය මහා ලස්සන ඉවසීමක් කරුණාවක් මෛත්‍රියක් තියෙන ඕගල පාරමිතා දරුවෝ ඕගල බලනවා හරි ගුරුතුමා කියනවා ගමේ පන්සල ගෙදරත් ඒ වගේ තැනක් තියෙනවා ගෙදර කාමර දෙකයි නම් තියෙන්නේ ගෙදර කාමර තුනයි නම් තියෙන්නේ ගෙදර හැම කෙනාටම කාමරයක් දුන්නන් පස්සේ ගෙදර ඉතුරු වෙන කාමරයක් නැහැනේ මම දැන් ඔයගෙන් ඉල්ලුවද කාමරයක් නැහැ කාමරයක් අමතරව මේ ක්‍රමයට දෙන්න නැත්තම් ඔයා ඔයාගේ කාමරය තනක් හදාගන්න නැත්තම් සාලි තනක් හදාගන්න නැත්තම් වත්තේ වෙනම තනක් හදාගන්න වත්තේ මහලු කුඩක් ඕනේ නැහැ ගහක් මූලික කරගත්ත වත්ති හදනවා නම් වත්තේ හදනවා නම් වඩා හොඳයි වත්තේ ඔයාගේ ගොඩාක් ආදරණීය ගසක ඒ අවට කලාපය ගස වටා කලාපය ගමේ පන්සලේ ඒ නිර්මාණශීලී ඒ වගේම සහනශීලී අපේ මනස් හරි සංසුන් වන අර වෙල්යායක අසිරියත් එක්ක වගේම අර ගමේ පන්සලේ නිවිච්ච තන ගෙදර වත්තේ කුතන් දහදන්නේ කියලා මට ඔය කතා විදියට කියන්න. ඔයා පුතේ තීන්දුව තීරණයක් ගන්නකොට විශේෂයෙන්ම අපි තුන්කෝ වඩ පාඩම් කරන්නත් එතනයි තියෙන්නේ. වාට හුදකලා වෙන්නත් එතන පුළුවන් ගන්න. වාට හුදකලා වෙන්න වත්තේ ඒ ගහ ගන්න පුළුවන්. ඒ ගහවට කලාපේ ගහ සහ ගහේ සෙවන කියලා කිව්වොත් ගහ සහ ගහේ සෙවන. ඔන්න දැන් ගෙදරත් ඔයා මේ කලාපේ හැදුවා. අපි මේ කලාපේට ලස්සන නමක් දෙනවා. ගමේ පන්සල ගෙදර පිම්බිම. එතෙන්ද මේ පන්සලක් හදාගෙන බුදුහාඳුරු වඩම්මවාගෙන එහෙම කරන්න අවශ්‍ය නැහැ. ගහවට කලාපේ ලස්සන කරගන්නවා. ගහවට කුංචු කුංචු ගස් හිටවනවා නම් එහෙමයි ඒකේ ඇතුළට ප්‍රවේශ වෙනකොට ගහ ගාව බංකුවක් තියලා ඒ බංකුව වාට පුළුවන් නැගිනෙන දිසාවට මුහුණලාලා නැගිනෙන දිසාවට මුහුණ දාලා ගහේ දිහා අංශක 45කින් දැන් අපි පුතේ චෛත්‍යයක් වඳින විදිහ තියෙනවනේ
බොහෝ අය චෛත්‍ය වඳින්නේ බිම බලාගෙන. චෛත්‍ය වඳින හොඳම ක්‍රමය තමයි පුතේ ධාතු ගර්භයට ධාතු ගර්භයට සාමාන්‍ය එක අංශක 45 කලාපයක් හැදෙනවා. 30-45 කලාපෙදී ධාතු ගර්භයට මේ තුන්වෙනියෙන් සම්පූර්ණ මානසික ඒකාග්‍රතාවය යොදලා ඒ ධාතු ගර්භයේ වැඩ ඉන්න මගේ බුදුරජාණන් වහන්සේ කියලා ඒ ධාතු ගර්භයේ මතින් මෙහෙම එළියට ජීවමාන බුදුහාඳුරුව මවාගෙන බුද්ධ වන්දනා මොහොත් නිචෛත්‍ය වන්දනා කරන පළවෙනි පිළිවෙල දෙක හරින වංශක 45 කුඩට මේ කොත් කරල්ල නොහොත් චෛත්‍යයේ චූඩාමාණික කලාපය එතෙන්ට මූලික කළා මේ විශ්වයේ මහා දෙවි දේවතාවුන් වහන්සේලා අදුෂ්‍යමාන බල මේ 13 වහන්සේලා වන්දනාමාන කරන ස්ථානයේ වශයෙන් චෛත්‍යයේ උඩම කොටස දිහා බලාගෙන වන්දනා කරනවා ඒ හැමතැනදීම කොන්දකෙලින් තියෙනවා කොන්දකෙලින් තියෙනවනේ මේ 13 වහන්සේලා බලාගෙන ඊළඟට මේ වාගේ හරියට කොත් කරල්ල දිහා බලාගෙන මේ හැම වෙලාවෙම කොන්ද කෙලින් සිංහලයාගේ දැන් සිංහල මෙන්න මෙහෙම කරගෙන බිම බලාගෙන හොරගල් අහුල අහුල බුදුන් වඳින්නේ ඒක අපි අයින් කරන්න ඒක අයින් කළාම gedara ara gahē pimbima kalāpē pimbima kalāpē ara maha gaha waṭē waṭēmat wā lassana karana hariyata vṛttayak wage ē gaha waṭē vṛttayak wage lassana lassana karaganna oyā ætul lennōne ඒ ලස්සන වෘත්තයට ගහ වටා වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තේ මල් හිටවන්න පුළුවන් වෘත්තාකාරව. ඔයා කැමති දේවල් හිටවන්න පුළුවන්. ඔයා කැමති. හැබැයි වෘත්තාකාරව සර්කියුලර් වෘත්තාකාරව නැවත කියනවා අති දැවැන්ත වටිනාකම් වලින් යුක්ත දෙයක් අද කියලා දෙනවා. මේ විදිහට ගහ තියෙනවා ගහ වටා වෘත්තාකාරව ලස්සනට වාගේ අතින් හිටවපු එළවලු පැල මල් පැල ආදි කොටගත් දෙයක් තියෙනවා. හරි රවුමක්නේ. එතකොට කොහොමද ඇතුල් වෙන්නේ මේ කලාපයට? ඇතුල් වෙන්නේ පුතේ ඔයාගේ gedara දිශා ඔක්කොම ගත්තයින් පස්සේ වාඩ පුළුවන් නම් මේ gedara පිම්බිම කලාපයට ඇතුල් වෙන දොරටුව උතුරට ඇතුල් වෙන්න හෝ ඊසානට ඇතුල් වෙන්න දාන්න පුළුවන් නම් දොරටුව විශාල වටිනාකමකින් තියෙනවා විශාල වටිනාකමක් අපි ඊසාන දිග කියලා කියන්නේ සාමාන්‍යයෙන් මරු නැති දිසාව මරු නැති දිසාව ඊසානය ඊසාන ඒ කියන්නේ නැගෙනහිරයි උතුරයි අතර කලාපය එහෙනම් වාගේ පිම්බිම නැමැති මේ ගහට ඇතුල් වෙන කලාපේ ඊසාන කලාපෙන් ගේට්ටුවක් තියෙනවා මොන ගේට්ටුවක්ද මොන වගේ ප්‍රවේශයක්ද එතන අර වෘත්තාකාර ප්‍රදේශයේ එක්තරා කොටසක් අපේ ප්‍රවේශය ගේට්ටු වගේ ඇතුල් වෙන්න යොදා ගන්න. කොයි වගේ එකක්ද? කොයි වගේ ගේට්ටුවද? මතක තියා ගන්න. ඒක ගේට්ටුවක් කිව්වට කවදාවත් වහන්නේ නැති ගේට්ටුවක්. කවදාවත් වහන්නේ නැත්තම් ඇරලා තියෙන්න බෑනේ. ඔව්. ඒ ඔබට විතරක් නෙවෙයි. ඒ ඔබට විතරක් නෙවෙයි. ගෙදර අනිත් මිනිස්සුන්ටත් මේ ගහ වටේ සක්මන් කරන්න ඊසානෙට හෝ උතුරට ඇතුල් වෙන්න තියලා ඊසානෙට නම් වඩා හොඳයි ඊසානෙට ඇතුල් වෙන්න තියලා ඔයා මේ ගහ වටා පුතේ සක්මන් මළුවක් හදා ගන්න සක්මන් මළුවක් ගහ වටා ඒ ගහ ඔයාට ගැළපෙන ගහ අපි තුන් අඹ ගහ කොහොම ගහ දියුල් ගහ කොස් ගහ උණ ගස් පඳුරක් ආදී කොටගත් දෙයක් වෙන්න අර අපි කලින් කිව්වේ මේ කෙලින් යන පාත් එක නෙමෙයි කෙලින් යන පාත් එක අර මේ කෙලින් සක්මන් භාවනාව වගේ කරන කොටසක් හදන්නේ කොහොනේ මේ එක නෙමෙයි මේ ගහ වටා වෘත්තාකාර මාර්ගයන් මේ වෘත්තාකාර මාර්ගය යනකොට පුතේ එකක් දක්ෂිණාකා වෘත්තාකාර මාර්ගය යන්න පුළුවන් අනිත් එක වාමාවර්තව යන්නත් පුළුවන් දක්ෂිණාවර්තව ඔය කැමති ඉදිරිය යන්නත් දැන්ට නිදහස් හරි. ඔන්න එහෙනම් ගෙදර පිම්බිමේ සෑහෙන කොටසක් ඉවරයි. අපේ මාතෘකාව ගමේ ගමේක නගරේ උසාවියත් මහරෝහලත් අතර තියෙන මේ මහා පිම්බිම.
වෙල්යායේ පන්සල. ගෙදර පිම්බිම. ඔන්න ගෙදර පිම්බිමේ තත්ත්වය ඔන්න ඔහොම තියාගෙන මම දැන් ආපහු බද්ද වෙනවා. සිරියාවතීටයි සිරිසේනටයි. දැන් ඔයාගේ ජීවිතේ ආපස්සට ගිහිල්ලා හැරිලා බලන්න. ජීවිතේ යම් දවසක නිරපරාධේ බැනුමක් අහලා තියෙනවද නැද්ද කියලා ටිකක් බලන්න. ජීවිතේ කවදාවත් නොකරපු වරදකට කරනවා තියා හිතන්නේවත් නැති වරදකට කර ඇතැයි සැකේට භාජනය වී මොනතරම් බැනුම් අහලා තියෙනවද කියලා ඇහුවොත් මං ඔයාට කියනවා හරි මෙන්න මෙහෙම අතක් දාන්න බලන්න. බොරුවට බැනුම් අහලා තියෙනවා නම් අතක් දාන්න බලන්න, අතක් පෙන්නන්න බලන්න. මෙතන ඉන්න හැමෝටම කියන්නේ බොරුවට බැනුම් අහලා තියෙනවා නම් මොකෙන් හරි පොලිසියෙන් හරි උසාවියකින් හරි ගෙදරින් හරි පාසලෙන් හරි විශ්වවිද්‍යාලයෙන් හරි ගමෙන් හරි අතක් මෙහෙම කරලා පෙන්න. බොරුවට බැනුම් අහලා තියෙනයි පෙන්නන්න පෙන්න හැමෝම පෙන්නන්න. පඩේ වටිනාකම තියෙන්නේ ඔය බැනුම් අහලා තියෙනවා නම්. හොඳයි. ඉතාම පැහැදිලි සතුටුයි. වාර පාඩම තවදුරටත් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දැනුත් බැනුම් අහන ඇති පුතේ කිසි ඔය අත දාලම තියන්න, අත දාලම මේ ප්‍රොෆයිල් එකේ තියන්න. එතකොට වටිනාකම වැඩි. පුතේ කිසිදු වරදක් නොකර බොරුවට බැනුම් අහපු වාර ගණන විශාල ගාණක්. මන් දෙන් ගොයෙන් අහන බොරුවට බැනුම් අහනකොට ඔයාගේ තිබ්බ ඉවසීම කොයි වගේද කියලා ඇහුවොත් කාට හරි මේ අතක් උස්සලා තියෙන කෙනෙක් මන් නම් කරනවා. අපි අපිමනේ. ඔන්න නැවතත් බොරුවට බැනුම් අහන්නේ කිසිදු වැරදක් කළ නැහැ. නැන්දම්මගෙන් පුළුවන්, ඔයා නැන්දම කියනනම් ලේලිගෙන් පුළුවන්, ගෙදරින් පුළුවන්, දරුවන්ගෙන් පුළුවන්, මාන් මහත්තයෙන් පුළුවන්, අවටින් පුළුවන්. වාඩ බොරුවට බයිනකොට හෝ දැනුත් ඒ විදිහට වාඩ සලකනකොට කොයි විදිහටද හැසිරෙන්නේ කියලා ඔයාගෙන් ඇහුවොත් වාඩ විවිධ උත්තර තියෙවි. නමුත් මම ඔයාගෙන් අහනවා ඔයා සතුටින් මේ වෙලාවේ කියන්නේ බයිනකොට මහා අධ්‍යාත්මයේ සතුටකින් පිරෙන්න පුළුවන්ද කියලා මම ඔයාගෙන් ඇහුවොත් වාඩ් බලයි අනේ ගුරුතුමනි බයිනකොට සතුටින් ඉන්න මම නැහයි. ඔහොම මහයි ගුරුතුමනි බයිනකොට සතුටින් ඉන්න. ඔව් බයිනකොට සතුටින් ඉන්න තමයි කියන්නේ. ඒත් මේ කරපු නැති දේවල් උඹ බම්බලන් කීකි කිසිත් හීනකින්වත් කරපු නැති දේවල් කියලා සද්ද නොකර ඉන්නකොට ඉවසන්න කියලාද කියන්නේ? ඔව්. ඉල්ල ආපහු මං අහනවා. වාර තවදුරටත් මේ බොරු චෝදනා කරනකොට ඔයා ඉවසගෙන ඉන්නකොට තව පාර්ශවයක් කිනු මෙහෙම. මෙයා නම් වරද්දක් කරලා තමයි තියෙන්නේ. කෝ කතා කරන්නෙත් නෑනේ. අන්න පුතේ තවදුරටත් ඔයාව පරීක්ෂා කරනවා. තවදුරටත් ඔයාව පරීක්ෂා කරනවා. මෙන්න මේ ලෙවල් එකට අපි කියමුකෝ ලෙවල් ඒ කියලා. අපහුලන්න මොකද්ද මේ මට්ටම කියලා? ඔබ වරදක් කළා නෑ. ඔබට බයිනවා බයිනවා සමාජයෙන් ඉවරෙකුත් නෑ. ඒ මදිවට තව කොටසක් කියනවා. මෙයා සද්දන කර ඉන්නේ වැරද්දක් කරලා තමයි. ඒ වැරද්ද කළා තමයි. එහෙම කියනකොටත් ඔයාට ඒත් මං කියනවා වැඩක් නෑනේ. උසාවිය නෙමෙයි මේ තීරණය කරන්නේ. ඔයාට මොකටද ගණන් ගන්න? උසාවිය නම් ඔයාට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක පරීක්ෂාවට ලක් වෙනවා. සාමාන්‍ය සමාජයේදී ඔයා හොඳයි කියලා නිවැරදි කියලා කවුරුත් පිළිගන්න කවුරුත් නැත්තම් තවදුරටත් අධ්‍යාත්මික වෙනවා කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. ඔන්න පුතේ ලෙවල් A1දී හෙළ මනෝවිද්‍යාව හදාරණේ රත්තරන් දරුවන්ගේ தত্ত্বය. එයා නැවත කියනවා නැවත ඒ ලෙවල් A1කේ එයා මේ කිසි දෙයක් කියනව ගණන් ගන්නෙ නෑ. ඒ දරුවා ඒ දරුවගේ ගමන යනවා.
එන හෙළ මනෝවිද්‍යාව ඉගෙන ගන්න ඒ ක්‍රියාත්මක කරන ඔබ කෙතරම් බැලුම් ඇහුවත් බොරුවට කෙතරම් බැලුම් ඇහුවත් මොන චෝදනා කළත් ඔබ ඔබේ ගමන යනවා කිසිදු කම්ප්ලේන් එකක් නැහැ ඒක ලේසි නෑ පුතේ කිසිදු පැමිණිල්ලක් නැතුව ඔයා වගේ සාමාන්‍ය වැඩ කරගෙන යනවා සතුටින් වැඩ කරනවා ඉගෙන ගන්නවා මේ ආධ්‍යාත්මික වේදිකාවක් වශයෙන් ඉන්නෝ ඒ වගේම එන්න එන්න ජීවිතේ දියුණුව ලබනවා ඔයා වාට සමාජයේ බයින කොට ගියේ බයිසිකලේ නම් ඔයා වාහනයක යනවා ඔයා සමාජයේ බයින කොට හිටියේ විභාගයක් කරන අතරේ නම් ඔයා ඉහළින් සමත් වෙලා ඔයා වාට සමාජය හෝ ගෙදර හෝ අවට හෝ යාළුව හෝ නැද අයෝ අපමණ බනිද්දි ඔයා හිටියේ මාසෙකට රුපියල් 5000ක් තමයි ඉතුරු කරගන්න පුළුවන් උනේ බැංකුවේ. මේ බැනුම වැඩි වෙනකොට, චෝදනා වැඩි වෙනකොට මාසයක් දෙකක් අවුරුද්දක් ගියම ඔයා බැංකුවේ රුපියල් 10000ක් එකතු කරනවා. ඉතුරු කරනවා. බනින්න ඉස්සෙල්ල 5000යි බයින්ලා උඩටම බයින්කොට දෙගුණයක් වා ඉතුරු කරනවා සල්ලි. ඊළඟට බනින්න ඉස්සෙල්ල ඔයාට ලෝකය ගැන තරම් අවබෝධයක් තිබ්බේ නැහැ. සමාජය පුතේ වැරදි නොකර කෙනෙක්ට බයිනවා සමාජය බයිනවා ගෙදර බයිනවා ගම බනිනවා යහළුව බනිනවා නෑදෑය බයිනවා මෙන්න බී කියන පුද්ගලයා බී කියන පුද්ගලයාගේ හැසිරීම. එයා ප්‍රතිඋත්තර දෙන්න යනවා පුතේ ප්‍රතිඋත්තර දෙන්න යනවා මම එහෙම දෙයක් කළේ නැහැ පුළුවන් නම් ඔප්පු කරහං ඔබලා කවුද මට අවවාද දෙන්න මේ විදිහට සංවාදයේ පටන්ගෙන තවදුරටත් සමාජය එයාට එරෙහිව චෝදනා කරනකොට එයා රහස්‍යගත සැලසුමක් කරනවා අර අපහාස කරන පුද්ගලයන්ව විනාශ කරන්න. 1-2 වෛර කරන්න. 3 සාප කරන්න. 4 ඔවුන්ට ඉදින්දා ජීවිත සහ ඔවුන්ගේ අසමත් වීම සහ කඩා වැටීම් වලට hina වෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රූර රසයක්. ඒ රසය විඳිනවා රහසෙ. 5 ඒගොල්ලන්ව තැන් තැන් වල විවේචනය කරනවා පෙරලා විවේචනය කරනවා උමතුයෙන් විවේචනය කරනවා ඒ කියන පුද්ගලයා ඔබයි බී කියන පුද්ගලයා ඔබ නොවේ සමාජයේ සෑහෙන පුද්ගලයන්ගෙන් බී කියන පුද්ගලයෝ ඉන්නේ දැන් බී කියන පුද්ගලයාට යම් දවසකදී පාරේ ගමන් කරනකොට කෙනෙක් කියනවා උඹ අර දේ කළා නේද කියලා අහනවා හැබැයි වෙන්දට දැඩිව විහිළු කරන කෙනෙකුත් නෙමෙයි වෙනදාට වැඩිය විහිළු කරපු කෙනෙකුත් නෙමෙයි එයාටත් ආරංචි වෙලා මෙයා මෙහෙම කරලා කියලා ආරංචි වෙලා කට තියන් ඉන්න බැරුවට මොකද කළේ උඹ මේ දේ කළා නේද කියලා යන ගමන් පස්සෙන් ගිහිල්ලා හැරිලා කියනවා මේ දේ කළා නේද කියලා යනවා එන්න. රත්තරන් දුවේ පුතේ. ඔන්න අද මාතෘකාවට කෙලින්ම පළවෙනි ප්‍රවේශය ගන්නවා. පීඩාවට පත් වෙලා අනුන්ගෙන් බැනුම් අහලා චෝදනා ලබලා බොරු චෝදනා ලබලා මේකෙන් මෙරිකලා ඉන්න කෙනෙක් ආරක්ෂාවට යොදා ගන්නවා. පොඩි පිහි කෑල්ලක් යොදාගෙන බී කියන පුද්ගලයා පොඩි පිහි කෑල්ලක් එයාට ඕන වෙන්නේ අර තමාට එරෙහිව බොරු චෝදනා නගන අයට බය කරන්න ඌමනා වුනේ මේ පිහි අරගෙන බය කරන්න ඌමනා වුනේ එයා පුතේ අනිත් පැත්ත මේ පිහි අතට අරගෙන හිමින් සරේ අනිත් පැත්ත හැරිලා බය කරන්න කියලා හැදුවේ අනින්න නෙමෙයි පුතේ අනින්න නෙමෙයි මෙහෙම තමන්ගේ සාක්කුවෙන් ගත්ත මේ පොඩි පිහියක් අරගෙන අනිත් පැත්ත හැරුණා මෙහෙම තියාගෙන පුතේ ඒ වෙලාවෙම පුතේ අර පිටිපස්සෙන් ඇවිල්ලා විහිළු කරපු කෙනා
එයා එතනම ඉඳලා මෙයා පී ආරම් පිටිපස්සට හැරෙනවා. අන්නේ අන්නේ නෑ පුතේ, මෙහෙම ඇන්නේ නෑ රත්‍රන් පුතේ, ඇන්නේ නෑ, ඇන්නේ නෑමයි. මෙයා මේ පිහි අරගෙන මේ පැත්තට හැරෙනවා. බය කරන්න තවදුරටත් මට විහිළු කරන්න එපා කියලා ආත්ම ආරක්ෂාව, self defense, self self defense එක. ඇන්නේ නෑ පුතේ, මේක හැරෙනවා. මෙහෙම හැරෙනකොට අර පිටිපස්සෙන් ආපු කෙනා එතනමයි ඉඳලා තියෙන්නේ. එයාගේ බඩවැල් කපාගෙන යනවා පුතේ, කපාගෙන යන්නේ. බඩවල් කපාගෙන ගියාම එකකුත් ඇන්නම දෙකකුත් කියලා උසාවිය දන්නවනේ, උගත් උසාවිය දන්නවනේ, බුද්ධිමත් උසාවිය දන්නවනේ. මං පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා සිරිසේන කියන කෙනෙක් ගෙන ගත්තා, සිරියාවති කියන කෙනෙක් ගත්තා. මම මේ දැන් කියන සිද්ධිය කාටද අදාළ? සිරිසේනට. සිරිසේන ඒ පිහියෙන් යන්නේ නෑ පුතේ. සිරිසේන පිහියෙන් යන්නේ නෑ පුතේ. අද මේ පාඩම අවබෝධ කරගත්තොත් අපේ දරුවෝ යන දුර හිතන්නවත් බෑ. සතුටුයි පුතේ ගැන අපිට. මේ පිහිය නම් අයිනෝ නෙමෙයි පුතේ. එයා මෙන්න මෙහෙම හැරෙනවා. අපහු මෙහෙම හැරෙනවා. ඒ හැරුණම පිටිපස්සෙන් ආපු කෙනාගේ මෙහෙම පදාසයක් කපාගෙන යනවා. බේරගන්න බැරි වෙනවා. ඒ විහිළු තහළු කරපු පුද්ගලයාව බේරගන්න බැරි වෙනවා. ඉස්පිරිතාලේ රෝහලේ බොහෝ වෙලාවට රෝහලේ මාස 3-4ක් විතර ඉඳලා අවසානයේ යා මැරෙනවා. ඒ තුවාලේ නිසා මැරෙනවා. එතකොට අපේ දරුවෝ, බුද්ධිමත් දරුවෝ පරිස්සමෙන් තීරණ ගන්න. එවලෙම ඉතින් පොලිසිය ඇවිල්ලා ඒ රාජකාරී කටයුතු කරනවා. ඉතින් ඒගොල්ලන්ට පවර්ලා තියෙන දෙන්නේ. ඒගොල්ලන්ට පවර්ලා තියෙන දෙ. අරයා ලී පෙරාගෙන ඉස්පිරිතාලේ පොලිසියෙන් අරගන්නවා. ඊට පස්සේ එයාව රිමාන්ඩ් බාරේට ආදි කොට ගත්ත දාලා ඊට පස්සේ සිරේට යවනවා. හැබැයි සිරේට යවනකොට තත්ත්වෙ මොකද්ද? විහිළු කර පුද්ගලයා මැරිලාද? නැහැ. එයා ඉන්නවා, එයා ඉස්පිරිතාලේ. යරෝහලෙ බෙහෙත් ගන්න. දැන් මේ සිරිසේන හිරේ ඉන්නවා. නමුත් හිරේ ඉන්නකොට යම් කිසි විදිහකින් අර තුවාල ලක් පුද්ගලයා හොඳ වෙලා ගෙදර ආවොත් සිරිසේන නිදහස්. දැන් පරිස්සමෙන් අපේ බුද්ධිමත් දරුවෝ හරි අපූර්ව දෙයක් වෙනවා. මෙහෙම පිහියෙන් බඩවැල් හරහා කැපිලා ගිය ඒ පුද්ගලයා, ඒ පුද්ගලයාට අපි අමිල කියලා කියමුකෝ. අමිල, ඒ පුද්ගලයා අමිල. දැන් රෝහලේ ඉන්නේ අමිල. පුතේ මාස 3-4 කිට්ටු වෙනකොට යාගේ තත්ත්වය අමාරු වෙනවා. 4 වෙනි මාසෙට කිට්ටු වෙන පුතේ යා මැරෙනවා රෝහලේදී. දැන් මේ සිරිසේන මිනි මරුවෙක් වුණා. මේ සිරිසේනකට නැවත උසාවි නඩු තීන්දුවකින් බරපතල වැඩ සහිතව ඉහිරියට දානවා පුතේ. කතාව පටන් ගත්තෙත් නෑ තාම. තාම කතාව පටන් ගත්තෙත් නෑ. තාම ප්‍රවේශෙමේ. දැන් සිරිසේනගේ ගෙදර මිනිස්සුත් මිනිමරුම් කාර්ය වශයෙන් මුළු ගමම හඳුනන්නේ. ඊළඟට යා ආශ්‍රය කරපු ඔක්කොම සමාජයේ තාම පිළිකුල් සහගත පස්සර දානවා. මිනිමරුවන්ගේ යාළුවෝ, ඒ සමාජයේ හැටි, බොහෝ විට මේ මෑතක සමාජයේ හැටි. මොකද ඒගොල්ලෝ උසාවියටත් වඩා උසාවියක් ඒගොල්ලෝ තීරණය කළා ඉවරයි. දැන් මේ සිරිසේන කියන පුද්ගලයා හිරේ ඉඳගෙන, පුතේ හිරේ ඉඳගෙන එයා දෙගුණයක් පරිස්සමින් කල්පනා කරනවා ආපස්සට මොකක්ද උනේ මේ කියලා. එයා මෙන්න මෙහෙම කල්පනා කරනවා. ඇයි මට මේ සමාජය බොරු චෝදනා කරනකොට ඉගෙන ගන්න ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තිබ්බේ නැත්තේ? අපිට පාසලේදී එහෙම දෙයක් ඉගෙනුවේ නැත්තේ? ඒ බලන පාසලේ විෂයන් ඔක්කම, එයා පාසලේ විෂයන් ඔක්කම එකින් එක ගෙනල්ලා බලනවා. මට පාසලේ ඉගෙනුවද
සමාජයේ අපු අභූත චෝදනා කරනකොට ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් ඉගැන්වුවේ මොන කොහොමද ඉගැන්වුවේ කවුද ඉගැන්වුවේ නේ යාට පේනවා මට එහෙම කවුරුත් උගන්වලා නැහැනේ විද්‍යාව ගැන නැ විද්‍යාවදිත් එහෙම ගැන්වුවේ නැහැ ගණිතේ සිංහල වලදී සාහිත්‍යදී චිත්‍ර නැටුම් සංගීත බුද්ධාගම උගන්වන පාසලේදී මට මෙහෙම දෙයක් ඉගැන්වුවේ නෑනේ කටපාඩම් කරේව ගිරව්වගේ ගාතට හිකුයි මොන මොනවද ඔට හිකුයි මට මෙහෙම දෙයක් ඉගැන්වුවේ නෑනේ ඊළඟ යා කල්පනා කරන හරි මං දහම් පාසල් ගියානේ මට දහම් පාසලේදී බොරු චෝදනා කරනකොට කරපු වැරද්ද නැතුව නිදහසේ සමාජ විසින් එලෝ එලෝ මේ විදියට අවඥාවෙන් මහා විහිළු සහගත ලෙස මාව මුලා කරද්දී දකෙද්දී අපහාස උපහාස කරද්දී මට දහම් පාසලේ ගැන්නුවද වෙනම පාඩමක් අරගෙන පුරුදු පුහුණු කළාද මේ තමාට එරෙහිව යන බොරු දේවල් වලට ගණන් නොගෙන ඉන්න ඔවුන්ට මෛත්‍රිය හෝ කරුණාව දක්වලා හෝ එතනින් ඉවත් වෙන ක්‍රමයක් හෝ මුනි ගැන්නුවේ නැහැ ඊළඟට යා හිරේ දිනගෙනම මේ සිරිසේන සිර ගෙදර කූරු ගණන් කරමින්ම රාත්‍රී කාලේ කල්පනා කරනවා එන රූපවාහිනියකින් හරි මට ඉගැන්වුවද මේ විදිහට සමාජය එරෙහිව යනකොට සමාජයේ නොකරපු වරදවල් වලට මේ විදිහට එරෙහිව යනකොට රූපවාහිනිය හරි මොකක් කරි ඉගැන්වුවද එයාට මතක් වෙනවා මෙහෙම දවසක් දේශකෙක් ඇවිල්ලා කිව්වනේ මේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා ගණන් කරන්න කියලා වෙලාවට කොහොමද මං ගණන් කළානේ අනන්තවත් ගණන් කළානේ ප්‍රතිපලයක් ආවෙ නෑනේ එහෙනම් හරි විදිහේ බණකටවත් ඉගැන්නුවද හරි බණකට ඉගැන්නුවද බණ ඇහුව ටීවී එකෙන් රේඩියෝ එකෙන් අනන්තවත් බණ ඇහුව මෙවැනි සිද්ධියක් සිද්ධිය අධ්‍යයනයක් කේස් ස්ටඩි එකක් අරගෙන මට ඉගැන්නුවද මෙන්න මෙහිමයි මේ වෙලාවට වැඩ කරන්න ඕනි කියලා ඒ කේස් එකම මුල මැදාග යා කරමින් මට ඉගන්නපු තැනක් තියෙනවද නෑනේ තැන් තැන් වලින් මොන මොනවදෝ කියලා කිව්වා එහෙම දෙයක් නෑනේ ඊට පස්සේ යා කල්පනා කරනවා හරි අපේ ආච්චි අම්මා සීය හරි ඉගන්නවද අන්න යාට මතක් වෙනවා ගමේ උසාවියේ රෝහලයි මැද්දේ තියෙන වෙල්යායේ ගමේ පන්සල වගේම අනේ අපේ මහගෙදර ආච්චි අම්මා සීය අම්මා තාත්තා ගෙදර වෙනම තැනක් තිබ්බනේ තීරණ ගන්න ගෙදර පිම්බිමක් තිබ්බනේ අන්න ඒ එතන ඉඳලා දවසක් මගේ ඔළුව අත ගාගෙන මගේ ආච්චි අම්මා කිව්වනේ පුතේ සමාජයේ උඹට ඕනට වඩා ඉරෙවි යනවා නම් උඹ අනාගතේ මහ වීරයෙක් වෙන ලක්ෂණ පහළ වෙනවා. ඒ වෙලෙම සීයත් මගේ ඔළුව අත ගාලා මගේ රත්තරන් පුතේ උඹට එදිරිව බොරු චෝදනා යම් දවසක ආවොත් ඒකම ඒ ශක්තියක් පුතේ ඒ ශක්තිය තමාදුලින් වැඩි දියුණු කළා අර මිනිස්සු වෙත ස්තුති ශක්තිය නිකුත් කරපන්. ස්තුති ශක්තිය උඹලා මඩ විහිළු කරනවා මං හරි සතුටුයි අනේ පුළුවන් නම් තව ටිකක් විහිළු කරපන්කෝ කියන්න මගේ සීය ඉගෙනුවනේ සීය ආච්චි ගැන්නුවා මහගෙදරදී ඔළුව අතක ගා එක්තරා තැනකදී මේ එක්තරා තැන අද අපිට දකින්න පුළුවන් වෙන්නේ ඉන්දියාවේ කේරළයෙන් ආන්ද්‍රා ප්‍රදේශයෙන් තමිල්නාඩුවෙන් වගේ තැන්වලින් විතරයි ඒකත් ෆිල්ම්ස් වලින් මොකද්ද මේ වටේගේ මැද්ද තියෙන පුතේ ස්ථානයක් ඒකේ ඒ ස්ථානය අපහු වටේමගේ මැද්ද තියෙන පුතේ එක්තරා ස්ථානයක් ඒ ස්ථානයේ ආච්චි හොසියක් පමණයි වාඩි වෙන්නේ එතන ඉඳන් තමයි මේ අවවාද දුන්නේ ඒ ගෙදරින් ආව ආවමයි ඊට පස්සේ වැටුනේ සාමාන්‍ය සමාජයට ඉතින් සිරිසේන කල්පනා කරනවා අනේ මට නැවතත් ඒ යුගයට යන්න නැත්නම් එතකොට එදා රෑ යාට නිින්ද යන්නේ නැහැ නිසියාකාරව. ඒ කවද්ද එදා රෑ කියන්නේ? අර
එයාට විහිළු කරලා එයා පිහියෙන් යන්නේ නැහැ පිහිය බය කරන්න කැරකෙව්වා විතරයි එතකොට තමයි අර පිටිපස්සේ හිටියේ එතකොට ඒ ඒ පිහියේ තියෙන සූක්ෂමභාවයට අරයාගේ බඩවැල් ඔක්කොම කැපිලා මැරුණා මැරලා මෙයාට දැඩි නඩු තීන්දුව දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණේ යන්නේ එදා රාත්‍රිය තමයි මෙයාට නිින්ද යන්නේ නැත්තේ මධ්‍යම රාත්‍රිය වගේ එයා කල්පනා කරනවා අපේ සීයට යාච්චිට මෙච්චර දෙනුමක් කොහොමද එන්නේ අපේ අම්මයි තාත්තරයි මෙච්චර දෙනුමක් කොහොමද එන්නේ ඒ මේ සිරසේන කල්පනා කරනවා මේ හිඳගෙදර ඉඳගෙන එයාට කල්පනා වෙනවා හරියටම තව දවස් තුනකින් පස්සේ පෝයත් ලබනවා එයා කල්පනා කරලා බලනවා අපේ ආච්චි අම්මයි සීයයි නිතර ගමේ වෙල්ලියයි පන්සලට ගියා අපෝ අපේ ආච්චි සීයයි නිතරම ගමේ වෙල්ලියයි පන්සලට ගියා ඒ වෙල්ලියයි පන්සලේ හාමුදුරුව එයාට යන්තම් මතකයට එනවා යන්තම් ඡායාවන් වගේ හීනෙන් වගේ මතකයට එන්නේ ඒ පන්සලේ හාමුදුරුවම එයා ඔච්චර හිටියක් එකම එක දවසයි දැක්කේ ඒ පිටිපස්සට එදා උන්වහන්සේ අතුගගා හිටියේ කවුද මෙහෙම හිතන්නේ මිනිමරු චෝදනාවට ලක් වූ සිරිසේනට මරණීය දණ්ඩනය දීපු දවසේ නැත්තම් ජීවිතාන්තය දක්වා මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා හිරේ නඩු තීන්දුව දීපු දවසේ මහා රාත්‍රියාමේ තමයි මේ කල්පනාවට එන්නේ එයා හිටපු ගමේ එයාගේ ආච්චි අම්මයි සීයයි නිතර වෙල්ලියායේ ගමේ පන්සලට ගියේ ඒ ගමේ පන්සලේ හාමුදුරුවම එයා දැක්කේ එක සැරේයි එකක් ඡායා වගේ ඈතට එදා දවසේ පන්සලේ ඒ හාමුදුරුව ලොකු හාමුදුරුව අතුගගා හිටියේ මෙයා හිටියේ පිටිපස්සේ ඒ අතුගාන දිහා මෙයා බලන් හිටියා ඒ අතුගෑම එයාගේ ජීවිතේ කවදාවත් කිසිම මිනිස්සෙකු මෙහි පිට ඒ විදිහට අතුගාල නැහැ. ඔබ පරිස්සමින් තේරුම් ගන්න. බිම බලාගෙන ඉතාම සෙමින් අඩි තබමින් මේ මහා පොළොව මෑණියන්ගේ තාලෙටම ඉඳලත් ඒ විදිහටම ලතාවට රටාවට තාලෙට විශ්ව මෑණියන්ගේ ශරීරේ කැලිකසල ඉවත් කරනවා වගේ හරි ලස්සනට කිසිදු කලබලයක් නැතුව පාඩුවේ අතුගාගෙන ගිය හාමුදුරු එයාට මතක් වුණා හිරේ ඉන්නකොට අනේ ඒ ගමේ පන්සලට ආපහු යන්න නැත්නම් කියලා සිරිසේනට ඔන්න හිතෙන එහෙම කල්පනා කරනකොට ගමේ මේ පන්සලට දෙපැත්තෙන් දැන් උසාවියක් ඇවිල්ලා එහා පැත්තෙන් මහරෝහලක් ඇවිල්ලා ඒ ගමේ පන්සලේ උසාවීම තමයි මේ සිරිසේන්ට මරණ දණ්ඩනය නැත්තම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලැබුණේ. ඒ ගමේ පන්සලේ එහා පැත්තේ තියෙන රෝහලේ තමයි එයාට විහිළු කර පුද්ගලයා මාස 4ක් තිස්සේ බෙහෙත් අරගෙන මැරුණේ. හැබැයි තාමත් ගමේ පන්සල ලස්සන්ට වෙල්යාය මැද්දේ ගමේ පන්සල සුදුසුදුවට පලා පැහැයට මැද්දෙන් උඩට මතුවෙලා අහසට මතුවෙලා බැබලි බැබලි තියෙනවා
ඒ කොළ පැහැයට ලස්සන්ට බැබලි බැබලි සුදෝසුදු පැහැයට බැබලි බැබලි තිබ්බට ඒ වටේ තියෙන සීලමු දේවල් රාජකාරී සිද්ධ වුණද අව පැහැයෙන් දිලිසීමක් නැතුව දුහවිල්ලෙන් නැහැවි නැහැවි මේ ගම ගිලගන්න හැටි ඔහුට පේන මධ්‍යම රාත්‍රිය පහ වෙනකොට පාන්දර යාමේ වෙනකොට නිින්ද එන්නෙම නැ සිල්සේන කල්පනා කරනවා මම කිසිසේත්ම අර පුද්ගලයා මරන්න හිටියේ නෑ මට විහිළුවේ වේදනාව විඳගන්න බැරුව මම බය කරන්න හිටියේ එහෙනම් මම වගේ තව දහස් ගාණක් දසලක්ෂ ගාණක් මේ ලෝකේ ඇති මං ඒගොල්ලන්ට පිහිට වෙන්න ඕනේ කියලා සිරිසේන මහා අදිස්ථානයක් කරනවා පුතේ අර ගමේ පන්සලේ චෛත්‍යයත් විශේෂයෙන්ම ගමේ පන්සලේ හාන්දුරංගේ ඊට පස්සේ දර්ශනෙ වෙච්ච මහා මහා උත්තම හාන්දුරංගේ දර්ශනයත් මෙනෙහි කරමින් සිරිසේන අදිස්ථාන කරනවා මං කවද හරි මගේ ගමේ පුළුවන් වුණොත් මගේ රටේ මං මට මේ වගේ වෙච්ච සිද්ධියකදී මින් පස්සේ කොහොමද හැසිරෙන්න ඕනේ කියලා දරුවන්ට තරුණයන්ට ළමයින්ට වැඩිහිටියන්ට උගන්වනවා කියලා අදිස්ථානයක් කරගත්ත පුතේ. එයා තේරුම් ගත්ත කවුරුවත් එයා වෙනුවෙන් අනාගතේ පිනිසිට නිකක් නැහැ. එයා හිතුණා එයා ජීවිත කාලෙම එයා හිරේ ඉඳී කියලා. එයාව බලන්නේ නායට එයා කිව්වේ මට කෑම බීම ගේන්න එපා. පොතක් ගේන්න. මං ආසයි පුස්තකාලයක් හදන්න හිර ගෙදර කියලා. මොකද්ද? සිරිසේන කියන්නේ සිරිසේන කැමති පුස්තකාලයක් සිරගෙදර හදන්න. දැන් ඕගොල්ලෝ බලයි පුතේ සිරකාරයන්ට මොන පුස්තකාලද කියලා. අපිට වරදිනවා පුතේ එහෙම වුණොත්. සිරකාරයෝද මිනිස්සයෝය. ඒක වැලිකඩ බන්ධනාගාර ඉස්සර ගහලා තිබ්බට වැඩක් නෑ පුතේ. ලංකාවේ 10,000ක් ඉන්නවා පුතේ වැඩ ගත හැකි සිරකරුවා. ලංකාවේ මිනිමරුම් චෝදනා ඔප්පු වෙලා ඇතුලේ අඳුරු කාමරවල විතරක් අයින් කළා දාලා ඉන්න අය ගැන නෙමෙයි මේ කියන්නේ. ඒගොල්ලෝ පැත්තකින් අපි ඉස්සරහට ගන්නවද පාඩම ඇතුලේ? තව කොටසක් ඉන්නවා. ඔයාගේ ඇස් දෙකක් තෙත්තේ රත්තරන් පුතේ අවුරුදු 30-40 පුතේ ඉන්නවා. ගෙදර කවුරුවක් කවදාවත්ම දැකලා නැති. ගෙදර බඩගින්න නිවන්න පාංගෙඩියක් හොරකම් කරපු. ගෙදර බඩගින්න නිවන්න පාංගෙඩියක් හොරකම් කරපු. නමුත් ඒ හොරකම විශාල ලොකු හොරකම් බවට පත් කරමින් දීපු නඩුවලදී ඉන්නේ කොහෙදවත් කියලා හොයාගන්න බැරුව දරුවෝ දන්නේ නැති. තාත්තලා අනන්තවත් ඉන්නව පුතේ. හිර දුක් විඳින පොඩි මුදල් ප්‍රමාණයක් ගෙවලා ගෙනියන්න පුළුවන්. ගෙනියන්න කවුරුත් දන්නේ නැහැ. ඒ මිනිස්සුත් මේ පුස්තකාලේ කියවන්නේ නෝ පුතේ. ඉතින් සිරිසේනගේ පුස්තකාලේ පුතේ ක්‍රමානුකූලව සිරකරුවන් අතර ජනප්‍රිය වෙනවා. සිරිසේන කියවන්න ගන්නවා පුතේ එදා තෝමස් අල්වා එඩිසන් අවුරුදු 11දී කෝච්චියේ රස කැවිලි විකුණනකොට පත්තර විකුණනකොට තමන්ගේ ගෙදර එවුන්ගේ බඩගින්න නිවන්න අවුරුදු 11 තෝමස් අල්වා එඩිසන් පත්තර විකුණලා ඉවරලා රස කැවිලි විකුණලා ඉවර වෙලා මේ එඩිසන් දරුවා ඒ ලැබෙන විවේකයේදී කියවන්න ගත්තේ දර්ශනය පෙරදිග දර්ශනය. අද සිරිසේන නැමැති තාවකාලික සිරගෙදරට නියම පුද්ගලයා කියවන්නේ දර්ශනය. දවසක් පුතේ හරි අපුරු සිද්ධියක් වෙනවා. ඒ සිරගෙදර ජේලර් වලට එයාගේ මූණේ බාහිර පෙනුම කඩා වැටීම නිසා ඒ කලින්ම ග්‍රහණය වෙච්ච සිරිසේන අහනවා ඇයි මහත්වේ අද මූණ එල්ලගෙන කියලා. ජේලර් වරයා දන්නවා පුතේ ජේලර් වරයා දන්නවා සිරිසේන කියවන පොත් සහ සිරිසේනට යමක් කළ හැකි කියලා. සිරිසේනට අයිත් අයට නොහැරෙන්න ඇහෙන්නේ නැති වෙන්න සිරිසේන කියනවා
සීසෙන මට උඹව අද හම්බ වෙන්න පුළුවන් ද විනාඩි 5කට කියලා. ලංකාවේ සිරකාරයන් එක්ක ජේලර්ලා තියෙන ගනුදෙනුවයි දැන් මේ ජේලර් සහ සිරිසේන අතර තියෙන ගනුදෙනුවයි අහසට පොළොව වගේ වෙනස්. සිරිසේන සිරගෙදර සුද්ධ කරලා සිරගෙදරත් ඉන්නේ මිනිස්සුව කියලා නිවැරදි වෙන්න අඟුලිමාලට නිවැරදි වෙන්න බුදුහාඳුරෝ අවස්ථාව දුන්නා වගේම ඒක ආදර්ශයට අරගෙන සිරිසේනත් කල්පනා කරනවා මම නම් චේතනාවක්වත් කළ මැරුවේ නැහැ. මගේ අතින් මැරුණාද කියලා මම දන්නේ නැහැ. කවදා හරි මට මොන හරි අවස්ථාවක් ලැබුණොත් මම මේ දේ එළියදිත් කියනවා කියාගෙන ඉන්න සිරිසේනට ජේලර් වල ලොකු තල්ලුවක් ලැබුණා. මොකද ජේලර් වරයා කියන්නේ? එයා කියනවා සිරිසේන මට හරි අමුතු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ තමයි මට හිතනවා සිරිසේන මම මේ බාහිරින් ඉන්න පුද්ගලයා නෙවෙයි ඇතුලෙන් ඉන්නේ කියලා. ඇයි මහත්තයෝ එහෙම කියන්නේ? සිරිසේන මට ඉඩකඩම් තියෙනවා. යාන වාහන තියෙනවා. ඉඩකඩම් තියෙනවා යාන වාහන තියෙනවා. දරුවෙක් තියෙනවා. හොඳ බිරිඳකුත් තියෙනවා. එහෙනම් ඇයි මහත්තයෝ තව මොනවද අඩු? නෑ සිරිසේන. මේ ජීවිතේ මොකක් හරි දෙයක් අඩුයි. දැන් සිරිසේන අහනවා ජේලර් වරගේ ජේලර් තුමාගෙන් අහනවා මොක කොයි වගේ දෙයක්ද මේ අදහස් කරන්නේ? සිරිසේන මට සතුට කියලා එකක් නැහැ. ඔබ කොහොමද මෙතරම් සතුටෙන් ඉන්නේ? ඔබ හිරෙත් ඉඳලා ජීවිතාන්තය දක්වා මරණයටත් නියම වෙලා ඔබ සතුටෙන් මෙතරම් හැමදේම තියෙන මම එළියේ ඉන්නේ නිදහසේ ඉන්නේ. නමුත් මම අසතුටේ. ඔන්න පුතේ අති දුර්ලභ සංවාදයක් ඇති වෙනවා විශ්වයේ. අති දුර්ලභයි. සිරගෙදරක ඉන්න සිරගෙදරින් එළියට ඉන්න කෙනා. සිරගෙදරින් එළියට ඉන්න කෙනා කියනවා එයා සිරේ ඉන්නේ කියලා. සිරගෙදර ඇතුලේ ඉන්න සිරිසේනට කියනවා නෑ උඹ නිදහසෙ. උඹ නිදහස් මිනිහෙක් කියලා. බුදුහාඳුර ඇවිදින ගමන් නැවතිලා ඉන්න අඟුලිමාලට කියනවා අඟුලිමාල ඔබයි නවතින්න ඕනේ. ඇවිදින බුදුහාඳුරු කියන මම නැවතිලා ඉන්නේ. මෙන්න තවත් විශ්වයේ අසිරිමත් තැනක්. ජේලර් වරයා කියන මම නිදහසේ ඉන්නේ. නමුත් මං සිරකාරේ. උඹ හිරගේ ඇතුළේ ඉන්නේ සිරිසේන. නමුත් උඹ නිදහස් මිනිස්සේ. අපි දැන් ලෙහා ගමුද පුතේ? අපි දැන් ලෙහා ගමු. සිරිසේන මන් දන්න ඔබ මිනි මැරුමක් කළේ නෑ. සිරිසේන මන් දන්න ඔබ ගෙදර මොන වගේ ලස්සන ජීවිතයක්ද ගත කළේ කියලා. උඹට ආපහු ඒ ජීවිතයට යන්න ආසද? සිරිසේනගේ උත්තරේ බලන්න. මං ඒ ජීවිතේ තමයි ජේලර් මහත්තයෝ දැන් ඉන්නේ. ඒ කියන්නේ ජේලර් මහත්තයෝ මං එදා ගමි හිටියේ සිරිසේන ඇඟෙන් හිටියට මං ඊට හාත්පසින්ම වෙනස් සිරිසේන කෙනෙක් ඉන්නේ. මං ආසයි එදා මට විහිළු කරලා මට අපහාස කරපු මිනිස්සු පිහිට වෙන්න. මං ආසයි අර මට විහිළු කරලා මම එයාව බය කරන්න හැරනකොට ඒ පිහිය වැදිලා මැරිච්ච ඒ පුද්ගලයාගේ ගෙදරට උදව් වෙන්න ආසයි. මොනවා සිරිසේන? ඔව් ජේලර් මහත්තයෝ මං ආසයි අර මැරිච්ච මිනිස්සයාගේ දරුව දෙන්නට උගන්නන්න. තාත්තා කෙනෙක් වෙනේ දෙන්න. අර බිරිඳට මොන තරම් දුක් වේදනා ඇද්ද? මං කැමති සහෝදරියක් වගේ එදා රාවණා රජු තමන්ගේ නැගණිය සූර්පණකට මෙන්න මෙහෙම දෙයක් ගැට ගැහුවා නේද? අර ඉන්දියාව දැන් රාකේ කියලා බඳින්න ජේනර් මහත්තයෝ ඒ සහෝදරයා සහ සහෝදරිය අතර අයියා නංගි අතර බන්ධනය රාවණා රජු සහ සූර්පණක අතර බන්ධනය ඒ වගේ ජේලර් මහත්තයෝ මං කැමති අර ඒ දරුවන් දෙන්නාගේ අම්මට උදව් වෙන්න.
එතකොට ඔයාගේ ගෙදර අයට ජේලර් මහත්මයෝ මන් දැනටත් උදව් වෙනවා. ඒ කොහොමද වා හිරේ ඉඳන් ගෙදරට උදව් වෙන්නේ? ඔන්න ඔතන පරිස්සමෙන් තේරුම් ගන්න. ඔතන පරිස්සමෙන් තේරුම් ගන්න. සිරිසේන කියනවා සිරිසේනට කේන්ති ගියාට ඉක්මනින් සමාජයට ප්‍රතිචාර දක්වලා එයා අද තාවකාලික හරි මිනිමරුවෙක් වුණාට සිරිසේනගේ ඉතුරු කිරීමේ පුරුද්දක් තිබ්බා. ඒ සිරිසේන ඉතුරු කරපු දෙයක් තියෙනවා මහත්තයෝ. ඒ සිරිසේනගේ ඉතුරු කරපු දේ තව අවුරුදු 10කටවත් ඇති. ගෙදරට ගන්න. මං ඒ සියලුම සල්ලි මගේ සල්ලි මට ඈතින් ඉඩකඩමක් තිබ්බා. මං ඒකත් විකුණන්න දාලා ඒ සල්ලිත් මගේ ගෙදරට දීලා තියෙනවා. මගේ දරුවන්ට තව අවුරුදු 10ක් ඉගෙන ගත්ත නම් ඇති ඕන් ඉහළ දරුවෝ බවට පත් වෙනවා. රස්සාවක් කළ හැකි දරුවෝ බවට. නිදහස්. මගේ බිරිඳත් නිදහස්. දැන් මෙහෙම සතුටෙන් මේ සංවාදයේ යනකොට පුතේ මේක ඇහෙනවා පුතේ මේ බිත්තියෙන් එහා පැත්තේ හිරේට එයාවත් ඒ විදිහට යොමු වෙලා ඉන්න කෙනෙක්ට. අපි යාට නවද්දෙමු. හසිත. හසිතට ඇහෙනවා පුතේ මේ සංවාදේ. හසිතලත් සිරිසේන ළඟේ වගේමයි. ගෙදර ඉක්මන් කෝප නිසා මහා අකරතැබ්බි කරගත්ත පවුල් වලින් කෙනෙක් තමයි හසිත. හසිත පුදුම විදිහට වෙනස් වෙන්න ගන්නවා. මොකද හිරෙන් පස්සේ තව යන්නේ හිරක් නැහනේ. හිරේ ඇතුලෙන් මෙන්න පුතේ මහා ප්‍රතිවිප්ලවය පටන් ගන්නවා. විප්ලවය ප්‍රතිවිප්ලවය පටන් ගන්නවා. නැවත සමාජගත හොඳවීම. දැන් ඔන්න එක කොටසක් ඉවර කළා පුතේ. දැන් මේ නගරේ සිද්ධ වෙන හරි අපූර්ව දෙයකට එනවා. මේ නගරයේ සිද්ධ වෙන හරි අපූර්ව දෙයකට. පුතේ උසාවියට නඩු අහන්න නඩුට අදාළ එන බාහිර පුද්ගලයන් පුතේ ඉඩකඩ මදි වෙනවා උසාවි. මිනිස්සු එකා දෙන්න හිමින්සරේ ගමේ පන්සලට එන්න ගන්නවා. ගමේ පන්සලට එන්න ගත්තම රත්තරන් දුවේ පුතේ. ඒ පන්සල හරි අපූර්ව තැනක්. හරිම අපූර්ව. කිසිවක් විසින් කිසිවකු පාලනය කරන්න යන්නේ නැහැ. නැවතත් ඒ ගමේ පන්සල් භූමියට ඇතුල් වෙන පස්සේ තමාගේ පාලකයා වගකිය යුත්තා, මිදිය යුත්තා, සෙවිය යුත්තා, සුව විය යුත්තා සියල්ල තමන්මයි. මහා නිදහස්. ඒ ගමේ වෙල්යායේ පන්සල තරමක් විශාලයි පුතේ. මිනිස්සු ඕනෑ හැටියට එහෙට මෙහෙට ඇවිදිනා පුතේ. ඒ සුළඟෙන් බොහෝ හොඳ දේවල් කුඳුරනවා. මහා පුදුම වැඩේ කියන්නේ පුතේ. ඒ ගමේ පන්සලේ එක්තරා කුටියක් තියෙනවා. ඒ කුටියේදී පුතේ හැමදාම බත් එකක් තියෙනවා. දවල් කාලේ බත් එකක් තියෙනවා. ඒ බත් එකෙන් ඔයාලට ඕන තරම් කන්න පුළුවන්. අවට එළවලු තියෙනවා පුතේ. ගේන කෙනෙක් නැහැ. දකින්නෙත් නැහැ. හරි ආකාරව කිසු කෙනෙක් කවුද මේ බත් ගේන්නේ? කවුද මේ එළවලු જાති ගේන්නේ? හැබැයි අර උසාවියට එන අයට ඒගොල්ලන්ට කන්න නැති අසරණයෝ ඉන්නව නම් එතන යමක්මක් නැති ඒගොල්ලෝ පන්සලෙන් කන්න පුරුදු වෙනවා. ඊළඟට පන්සල එහා පැත්තේ අල්ලපු මහ රෝහලේ රෝහලට ඇතුළත් කරලා තමන්ගේ ගෙදර කෙනෙක්ව ඒගොල්ලන්ට ඉන්න තැනක් නැත්තම් කන්න දෙයක් නැත්තම් ඒගොල්ලොත් පන්සල හොයාගෙන යනවා. ඒ පන්සලේ හැමෝම පුතේ ඇතුළුණෙන් පස්සේ එකිනෙකාට කතා කරන්නේ නැහැ. කවුරුත් දාපු නීතියකුත් නැහැ. හැම කෙනාටම බලන්න යමක් තියෙනවා. සිරිසේන හිරේ පුස්තකාලේ දැම්මා. ඉතාම ඉහළ ඉතිහාසයක් තියෙන මේ ගමේ වෙල්යායි පන්සලේ ලස්සන මාහෙන්ගේ
වටිනාකමින් ඉහළ පුස්තකාලේ තියෙනවා. එදිනෙදා පත්තර නෙමෙයි ඒක තියෙන්නේ. ඔබ සොයන සතුට සැනසීම නිරෝගීකම ඒ සොයන දෙයට නැවත ප්‍රතිඋපකාර ලැබෙන ලියකියවිලි පුවත්පත්. හැබැයි එදිනෙදා පුවත්පත් නෙමෙයි එදිනෙදා ඔබ දූප හොයන පුවත්පත් නෙමෙයි. ඒ විෂයානුබද්ධයි. තමා හොයන දේ උසාවියකට කෙනෙක් ඇවිල්ලා හොයන්නේ සැනසීම මොකද්ද? ඊට අදාළ මෛත්‍රිය පිටවන ඊට අදාළ දූරදර්ශී වන උදාහරණයක් හැටියට දෙදෙනෙක් දික්කසාද වෙන්න උසාවියට ආපු දෙන්නේ එකම දෙන්න උසාවියේ තමන්ගේ නඩුවාර එනකම් මේ ශාලාව කුඩයි ඒගොල්ල පන්සලට එන්නේ මේ විවාහය කඩන්න දික්කසාද වෙන දෙන්න මේ පන්සලට ඇවිල්ලා තමයි ආහාර ගන්න පත පොත කියවන්නේ නිදහස විඳින්නේ. ඒ ගමේ පන්සලේ පුතේ වෙල්යාය කතා කරනවා, ගමේ පන්සලේ බිත්ති කතා කරනවා, ගමේ පන්සලේ චිත්‍ර වලින් විශාල ජීවිත කතාවක් කියලා දෙනවා නිහඬවම, පොත් වහන්සේ කතා කරනවා, ගමේ චෛත්‍ය කතා කරනවා, ඒ හරි ගහකොලත් කතා කරනවා. මං ඔයාලට ගෙදර හදන්න කිව්ව පිම්බිම වගේ පිම්බිමවල ඒ ගමේ පන්සලේ සෑම තැනම පිරලා 100ක් 200ක් එකවරවත් තමන්ට හිමි ගහක් යට පිම්බිම තියෙනවා. ඒ හැමෝම යන්නේ ඒ නිදහස හොයාගෙන. දෙන්න පස් දෙනා 10 දෙනා එකට ගේට්ටුවෙන් ඇතුළුනත් ගමේ පන්සලට එතෙන්දි විසිරෙනවා ලස්සන්ට විසිරලා තම තමන්ගේ ඉන්ඩිවිජුවල් තනි තනි සෝය මොක්ෂය ඒ ගමේ පන්සලේ පිම්බිම යට කුඩා පිම්බිම් සිය ගණනක් තියෙනවා. ගහක් තියෙනවා ගහ වටේට ලස්සනට එළවලු වලින් පළතුරු වලින් කුඩා දේවල් මල් වලින් ලස්සනට වට කරලා එකම එක දොරටුවයි තියෙන්නේ. ඇතුල් වෙන්නෙත් ඒකෙන් කැමතිනම් පිට වෙන්නෙත් ඒකෙන්. ගේට්ටු දෙකක් නැහැ. ආපහු ඇතුල් වෙන්නෙත් ඒකෙන් අවශ්‍ය නම් පිට වෙන්නෙත් ඒකෙන් ඇතුල් වෙලාම ඉන්නෙත් ඒකෙන්. ඉතින් අර විවාහය මගදී නවත්තනවා කියලා ආපු දික්කසාද යුවළ අනේතා නිශ්ශබ්දව මේ බිරිඳට ගෙදරදී මිනිස්සයාට ඉස්සෙල්ල බිරිඳ බත් බෙදාගෙන කෑවේ. හැබැයි ගමේ වෙල්යායි ගමේ පන්සලට ආවෙන් පස්සේ මෙන්න බිරිඳ වෙනස්. මොකද ඉතන ලස්සනට අදුෂ්‍යමානව තමන්ව පාලනය වෙනවා. තමන්ගේ මනුස්ස ඉස්සරහෙන් බත් බෙදාගන්න පිඟානක් තරම් යනකොට පිටිපස්සෙන් ඉඳන් වෙනදාට කෑ ගැසූ වෙනදාට රවා බැලූ මේ බිරිඳම ඒ බඩගිනිත් මුකුත් නැතුව අර මනුස්සයාව පිටිපස්සෙන් ඉඳන් අද්දිනේ කරන්න පෙළඹෙන්න තරම් පරිසරය ගුප්ත ආශිර්වාදයක් දෙනවා. පිටිපස්සෙන් නම් බලනකොට ඒ මහත්යේ කලබලෙත් නැහැ. අනේ බත් එක බෙදාගන්නේ හරී හිමි. කවුරුත් අන දෙන්න කෙනෙක් නැහැ, ඉල්ලන්න කෙනෙක් නැහැ, විවේචනය කරන්න කෙනෙක් නැහැ. නිදහස්ම නිදහස්. එළවලු බෙදාගන්නේ තමන්ට කැමති දේවල් තමන්ට කැමති විදිහට. නිදහස්. මේක දකින පිටිපස්සේ ඉන බිරිඳ මේ ඩිවෝස් වෙන්න උසාවියට ආවේ. පිටිපස්සෙන් නම් දකින්නවා අනේ මේ මිනිස්සයා කියලා යට හිතෙනවා. මොකක්ද හිතෙන්නේ? අනේ මේ මිනිස්සයා මෙතරම් විනය වෙන්දට මට කොච්චර කෑ ගහනවද? මමත් කෑ ගහනවා තමයි. නමුත් මට ඉස්සෙල් මේ මිනිස්සයා මට කොච්චර මම මේ මිනිස්සයාට නිදහස දීලා නැද්ද ගෙදරදී කියලා මෙයාට කල්පනා වෙනවා. ඉතින් මේ කොහොමද මේ මනුස්ස මෙච්චර විනයකට ඇවිල්ලා තියෙන්නේ? මේ ගමේ පන්සල මොකක් හරි අදුෂ්‍යමාන බලවේගයක් කළාද? එයා වටපිටත් බලන පිගානත් අතේ තියාගෙන. ඒත් කිසිදු අදුෂ්‍යමාන හෝ මොකක්වත් පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඊළඟ හරි අපූර්ව වැඩේ.
එයා බත් බෙදා ගත්තෙන් පස්සේ දැන් බිරිඳත් ඒ විදිහට බත් බෙදා ගන්නවා. බිරිඳ බත් බෙදා ගන්න විදිහ පැත්තටලා වාඩි වෙලා ඉන්න ස්වාමි පුරුෂයා බලන් ඉන්නවා. වෙන්දට මෙයා බත් බෙදා ගන්නෙ හරිම කලබලෙන්නේ. බොහෝ වෙලාවට බත් බෙදනකොට යම් ප්‍රමාණයක් පොළොවට වැටෙනවා හැමදාම. ඒ වැටෙන පොළොවට වැටෙන ප්‍රමාණය හින්දා නේද අපි අතර රණ්ඩුවක් ඇති වුණේ. පිරිසුදු ඉන්න දන්නේ නැහැ කියලා. ඒ බත්මතින් ගමන් කරනකොට නේද මට කෑ ගැහුණේ කියලා මොනෝසයා කල්පනා කරමින් බලන කෝ අද එක බත් ටිකක්වත් හැලෙන්නේ නැහැ. මේ දෙන්නගේ කුස්සිය රණ්ඩුවක් මේ උසාවි දක්වා ඇවිල්ලා තියෙනවා. කුස්සිය අපිරිසුදුයි. නිතරම කුස්සිය බොහෝ දේවල් වැටිලා තියෙනවා. එළවලු සුද්ධ කළත් ඒකක් තියෙනවා. බත් ටිකක් බෙදුවත් හොදි වෑංජන බිම යම් ප්‍රමාණයක් බිමට වැටෙනවා. මේක කවදාවත් කිව්වට හදාගන්නේ නැතික දුරාවේ ඒක හිතුවේ ස්වාමි පුරුෂයා ගණන් ගන්නේ නැහැ කියලා හිතලා ආපු මේ රණ්ඩුවක් මේ උසාවිට ඇවිල්ලා තියෙනවා. මෙන්න අද ස්වාමි පුරුෂයා පැත්තටලා කල්පනා කරනවා බිරිඳගේ වෙනස් වීම. බිරිඳ දැන් කල්පනා කරනවා බත් බෙදාගත්ත ස්වාමි පුරුෂයාගේ මේ ඉතා සියුම් වෙනසක්. ඉතාම පොඩි. ඒ පොඩි දේ දැනෙන්න තරම් ඒක මහා සූක්ෂම සංවේදී දෙයක් බවට පත් වුණා. දැන් දෙන්න කතා කරන්නේ නැහැ. හැබැයි දෙන්න නිරීක්ෂණය වෙනවා. පුරුෂයා වාඩිලා ඉන්න තැන ඉදිරියෙන් තමයි බිරිඳට වාඩි අවස්ථාව ලැබුණේ. දැන් බිරිඳ ඉතාම සූක්ෂම විදිහට සාමාන්‍ය බිරිඳකගේ ඇස් මෙන්න මෙහෙත් පේනවනේ. කාන්තාවගේ ඇස් පුරුෂයාට වඩා මේ පැත්තට ඈතර පේන ප්‍රමාණය වැඩි දෙපැත්තේ ඈ සෑහෙන වැඩි. එතකොට මෙහෙම බිරිඳ කෑවට පුතේ මේ කෝණයෙන් මෙහෙම අන්ත ස්වාමි පුරුෂයා පේනවා. එයාට පේනවා අත් මෙහෙම දඟල යන්නේ හරී රටාවට යන්නේ. තාලේට යන්නේ. ඒ තාලේ හරියට පුංචි කාලේ දරු නැලවිලි ගීතයක වගේ එයා කියන්නේ. මහත්යාගේ අද ආහාරයට ගැනීම. ඉතින් මෙන්නට වේගයෙන් කාපු දැනුත් වේගයෙන් කමින් සිටි බිරිඳගේ හිමීන්සරි එයාගේ අතත් අර පුංචි කාලේ දොයි බබා ගීතවලට නුඹේ අම්මා කිරට ගියා ගීතවලට අර හાર્ට් බීට් එකට හෘද ස්පන්දනය දැනෙච්ච ඉතාම දැහැමෙන් සෙමෙන් කියන අපේ රජවරු පැවසුව අනේ ඒ උතුම් වේගයට එනවා. උතුම් වේගය කියන්නේ වේගයට නෙමෙයි විශ්ව ආශිර්වාද ලබන ස්පන්දනයට. එයාගෙත් අතහිමින් යන්නේ. බිරිඳගෙත් අතහිමින් යනකොට ස්වාමි පුරුෂයාගෙත් අතහිමින් යන්නේ. දෙන්නාගේ වේගය සමාන වෙනකොට පුතේ මොනවා වුණත් බිරිඳයි ස්වාමියයි දෙන්නාගේ මේ ආහාරයට ගන්න සාමාන්‍ය සෙමින් සංයමේ වේගය පුතේ සමාන වෙනකොට දෙන්නා අතර සූක්ෂම විදිහට ගනුදෙනු වෙන්න ගත්තා. අපි එකට කියනවා මනසින් මනසට සම්ප්‍රේෂණය වෙන සිතුවිලි තරංග නොහොත් ටෙලිපති කියලා. නිකමට බිරිඳට හිතුණා අපි මේ ඇවිල්ලා තියෙන ගමන මොකක්ද කියලා. එහෙම කල්පනා කරමින් බත් කනවා. එයා දන්නේ ටෙලිපති වලින් මහත්ය හිතන්නේ ඒක. ඊළඟට රත්‍රන් පුතේ හරි අපූර්ව වැඩක් තියෙනවා. ඒ පන්සලේ කොලයක් අලවලා තිනවා පිඟන් හොදන තැන. ඔබ ගෙදරදී පිඟාන සුවිදුවේ එකවරක් වුවද ඔබ මෙහිදී දෙවරක් ඔබේ පිඟාන සෝදන්න කියලා. පළවෙනි සැරේ පිඟාන හොදපු මහත්යත් කල්පනා කරනවා නෑ තව පාරක් මම සොයා බලා විමසා බලා හේදුවොත් නැවතත් තවවරක් මම මේ ගැන සොයා බැලුවොත් එහෙම තව කුණු ටිකක් තියෙනවා කියලා එයා හොදන්න ගත්තා. තව වරක් ඒක යාට වැදුන ඔළුවට. නමුත් මොකද්ද සිතිවිලි එහෙට මෙහෙට යනවා වටේ යනවා. තාම කොනක් යට අහුවෙන්නේ නැහැ. දැන් බිරිඳ යනවා. බිරිඳ ගියන් පස්සේ පුතේ එයා කල්පනා කරනවා මම පිඟාන එකවරක් හේදුවා තමයි.
මම මට දාගත්ත සිතුවිල්ලක් නිසානේ මම ඇති කියලා කිව්වේ. නමුත් ඒ ගමේ පන්සලේ දෙවරක් හොදන්න කියන්නේ මෙච්චර පිරිසුදු තැන ඇයි තවත් හොදන්න කියන්නේ? එහෙනම් මගේ කුස්සියෙත් මම දෙවරක් පිරිසුදු කළා කියලා සිතුවිල්ලක් හටගත්ත පුතේ. දැන් කොහොමරි මේ දෙන්නට කතා කරන්න නෑ. මේ දෙන්න ආවේ කාරණාව වික්කසාද වෙන්න. මහත්යට හදන්න ගිහිල්ලා වෙන්දට සීනි බෝතලේ අරින විදිය මොන හරි શબ્දයක් එනවා. ඒක දරන්න බෑ. ටිකක් වැඩි શબ્දෙ. සීනි ගන්න શબ્දෙ. සීනි තේකට දාලා ගෙවල් 10කට විතර ඇහෙනවා පුතේ ඒ තේක හදනකොට. වෙන්දට. ඒත් අද තේකක් හැදුවද කියලාවත් හොයන්න බැරි තරමට නිශ්ශබ්දයි. දැන් මහත්යට තේකත් ගෙනල්ලත් දෙනවා. ගෙනල්ලා දෙන්නෙත් පුතේ අත් දෙකෙන්. දැන් අපි කියන විදිහට. සද්දෙත් නැහැ. වෙනදට පුතේ තේකක් හැදුවෙන් පස්සේ මේ තේක වටේ, කියන්නේ කෝප්පේ වටේ සීනි දාපු ඒවා හොදපු නැති පොඩි පොඩි තැන්, ඒ වගේ තැන් වෙන්දර තිබ්බා. දැන් පීරිසිය, පීරිසිය සුදුම සුදු පාට. දෙවරක් හොදලා කෝපේ පිරිසුදුම පිරිසුදුයි. හරියට 5 ස්ටාර් කියලා හිතමුකෝ. එතරම්ට වඩා පිරිසුදුයි, ගෞරවණීය අත් දෙකෙන් ගෙනල්ලා දෙන්න. වෙන්දරත් වඩා තේක රසයි. එයි බිරිඳත් වෙනස් වෙලා ධනාත්මකයි. ඒ මතුවට හැමදාම නරක සිතුවිලි විශ්වගත කරපු බිරිඳට එරෙහිව මනසකින් අද කම්පණය වෙලා නරක සිතුවිලි වෙනුවට හිතාගන්න බැරි අනපේක්ෂිත ජයක් ලැබපු කෙනෙක්ගේ සූක්ෂම සතුට ක්‍රියාත්මක වෙනවා අර ස්වාමි පුරුෂයාට නොදෙනි. එයා මේ තේක රසෙන් බොනකොට එයාගේ අතීතයට යනවා මනස, ගෙනියනවා. මේ දෙන්න පළවෙනිම දැක්ක දවස් කතා කළ කීද තෑගි භෝග දුන්නේ හැටි. අද බිරිඳ එදා සද්ද නොකර හිටපු ප්‍රේමවන්තිය පොඩි දෙයට තරහ වුණාම කරපු දේවල් මතක් වෙනවා. එදා යාව යාළු කරගන්න කොච්චර දැඟලුවද කියලා මේ ස්වාමි පුරුෂට මතක් වෙනවා. වෙන්දර තේකගෙනම මෙහෙම ඇදලා ගන්න ස්වාමි පුරුෂ අද අඳුන් කුඳුන් වෙලා වගේ ගල් ගහල වගේ සතුටින් මේ තේ කරගත්තේ හැටි බිරිඳ තත් පුදුමයි. වෙන්දට මගේ දිහා රවල බලලා තේක ගන්න මිනිහා ස්වාමි පුරුෂ වෙනස් වෙලා. හැබැයි දෙන්නට දෙන්න කියා ගන්න වෙනස් වෙලා සූක්ෂමව ඇති වෙලා. දැන් රාත්‍රී කාලයේද පුතේ රාත්‍රී ආහාරත් ඔයනිම සිද්ධ ගණනාවකින් හෘද කම්පන චිත්ත කම්පන ධනාත්මක බලාත්මක බලපෑම් ඒ සජීවී නමුත් නිහඬ දර්ශන තුලින්
අර සිත් වලට ඇතුල් වෙලා දෙදෙනා ගේන. රැට කාමර දෙක නිදාගත්තේ මේ කාලය තුල. ඉවසෙන් නැඳින්නේ. දෙන්න නිදාගත්තර පුතේ. හිරගෙදර ඉඳන් ජීවිතාන්තය දක්වා සිරගෙදරට නියම වෙච්ච සිරිසේන පළමු රාත්‍රියේ ගත කළේ යම්සේද මේ ගෙදර ස්වාමි පුරුෂත් මේ ස්වාමි දියණියත් රාත්‍රියේ නිින්ද යන්නේ දෙන්නාටම අර මහා නිහඬ අති අලංකාර වූ ආස්වාදයෙන් සතුටෙන් නිවීමෙන් සංයමයෙන් පිරිච්ච දෙනෙත් ශරීර චලන ඒ සුන්දර හැසිරීම් හිත පිරීල පුතේ අලියම් කාලේ වෙනකොට සාමාන්‍ය නිින්දක් ගිය දෙදෙනා උදේ පාන්දරින් අවදි වෙලා පුතේ කතා නොකලත් දෑස් වලින් කතා කරන්න ගත්තා කටින් කතා නොකලත් ක්‍රියාවලින් යම් යම් විදිහට කතා කරන්න ගත්තා ඒගොල්ලන්ට තව සතියකින් ආපහු උසාව යන්න ඕනේ නමුත් රත්‍රන් පුතේ මේ විශ්වයේ අදෘශ්‍යමාන බලවේග කොච්චර තියෙනවද කියලා ඔයා කල්පනා කරලා බලන්න අද ඉඳනොත් තවත් කල්පනා කරලා බලන්න කිසිම හේතුවක් නැතුව පුතේ එන සතියේ සඳුදාට උසාවිය යන්න තියෙන දෙන්නාටම කිසිම හේතුවක් නැහැ ලියුමක් ඊමේල් ලියුමක් ඇවිල්ලා පුතේ මේ ගෙදර ස්වාමි පුරුෂයාට එන සඳුදාට අනුරාධපුරයට යන්න ඕනේ කියලා අනුරාධපුරයට එන්න කියලා එයාගේ රාජකාරී කටයුත්තකට උසාවි මගහැරනවා පුතේ කිසිම උසාවියක් ලංකාවේ නෙමෙයි ලෝකෙම කිසිම උසාවියක් මේ මොනවාද දික්කසාද නඩු පුතේ දෙන්න වෙන් කරන්න බලන්නේ නේ එකතු කරන්න බලන්නේ එකතු කරන්න බලන්නේ ඒ ගෞරවනීය භාවය අපි ඒ උසාවි වලට දෙන්න ඕනේ එකතු කරන්න බලන්නේ ඒකයි මේ අදින්නේ බොහෝ දික්කසාද නඩු ගොඩාක් ඇද ඇද යන්නේ මේ දෙන්නව යාළු කරගන්න පවුලක් කැඩෙන්න රටක් ඉඩ දෙන්නේ නැහැ ජාතියක් ඉඩ දෙන්නේ නැහැ අනේ මේ සිංහල බෞද්ධ මේ ස්වාමි පුරුෂයාත් මේ කාන්තාවත් පුතේ දැන් හරි දෙයකට මුහුණ දෙනවා ඒ තමයි ස්වාමි පුරුෂයාට යන්න වෙනවා සඳට අනුරාධපුරේ අනුරාධපුරේ සඳට ගියත් ඊට ඉස්සෙල්ලා යන්න ඕනේ නේ සෙනසුරාදා ඉරිද සඳ ඉතින් මේ දෙන්න දවස් කිහිපයක් මේ විදිහට කතා නොකලත් කතා කරන දෑස් සූක්ෂමාකාරයෙන් එකිනෙකා ලම් වෙන්න විට පුතේ දෙන්නාම පතපොත කියවන්න ගන්නවා දැන් පතපොත කියවනකොට වෙන්දට තුන්වෙනි පිටුවට ආස වූ පත්තරේ තුන්වෙනි පිටුවේ තියෙන සියලුම රටේ ඕපදූප ටික කියවන්න තුන්වෙනි පිටුව විතරක් බැලුව බිරිඳත් තුන්වෙනි පිටුව බලන්නේ ස්වාමි පුරුෂයා එයත් මේ මැරෙන දේවල් කොටා ගන්න ඇක්සිඩන්ට් ආදී දේවල් එයාගෙනුත් බැලෙන්නේ එයත් පත්තරේ ගතර බලන් දෙයක් නැති තරම් පත්තරේ කවදාවත් නැතු අයින් කරනවා මෙහෙම කළා අමුතු වෙනස්කම් ඇතිවිවි පුතේ එයා දැන් සිකුරාද යනවා අනුරාධපුර බලාපිටත් වෙන්න එයා දන්නවා දැන් සඳ උසාවියට එන්න වෙන්නේ ස්වාමි පුරුෂයා නැති උසාවියට බිරිඳ යන්නේ නැහැ බිරිඳගේ අවස්ථාවක් නෙමෙයිනේ මේක දැන් පුතේ පුදුම වැඩේ කියන්නේ ඔන දැන් සඳුදා මගහැරෙනවා උසාවි දවසක් මගහැරෙනවා ඊළඟ එයා අනිත් දවස් දෙකකට විතර පස්සේ ස්වාමි පුරුෂයා අනුරාධපුරේ ඉඳන් එනවා නමුත් නොකියා කියවෙනවා ස්වාමි පුරුෂයා ඒ දවස් හතර පහම පුතේ බිරිඳගේ වෙනසත් එයාගේ ඇතිවෙච්ච වෙනසත් ගැන හිතලා තිනවා කියලා පැහැදිලිවම පේනවා කවදාවත් නැතුව මේ ස්වාමි පුරුෂයා පහුගිය අවුරුද්ද දෙක තුල පුතේ කිසිම දෙයක් එනකොට ගෙදරට ගෙනාවේ නැහැ මිට මොලෝගෙන වෙන්දට මොනෝ හරි එනවා එයාට මොනවද ලැබෙන්නේ මිට මොලෝගෙන එනවා කවදාවත් නැතුව පුතේ මේ අවුරුද්ද දෙකකට විතර පස්සේ මේ ස්වාමි පුරුෂයාට එයා නැවතිලා හිටිය හෝටලෙට අදාළව ඒගොල්ලන්ගේ මේ රාජකාරී කටයුතු කරනකොට පුතේ ඒ ගමේ අය මෙයාට රසවත් අර ඔයගොල්ලෝ හද පැණිවලලු වගේ දෙයක් අහලා තිනවනේ පැණිවලලු ගෙනල්ලා දෙනවා මහලකු දැන් මේ ඒ පැණිවලල්ලක් පුතේ කොලේක උතාගෙන ඒක ආරක්ෂිතව පුතේ මේ ගෙදර එන මේ ස්වාමි පුරුෂයා ගෙනල්ලා බිරිඳට දෙන්නේ නැහැ කතා කරන්න බෑනේ අර බිරිඳ
උයන පිහින තැන්වල පුතේ අර පැණිවලල්ල වහපු කොලෙත් එක්ක අනේ තියලා යනවා. හරි. එතනින් එහා මං කියන්න ඕනේ නැහැ පුතේ. එතනින් එහා මං කියන්න ඕනේ නැහැ. දන්නවද අවසානයේ ඒ පවුල ඒ ගමේ විශිෂ්ටතම පවුලක් බවට පත් වෙන. දරුවෝ ලබලා ඒගොල්ලන්ට උගන්නලා මේ දෙන්න තරම් සතුටෙන් ඉන්න දෙන්නේ නැති වෙනවා. ඒතර ජීවිතේ මේ දක්වා වෙලා තියෙන හැම දෙයකම දැන් වෙලා ඉවර වෙච්ච දේවල් හැම දෙයකම අපේ රත්තරන් දුවලා පුතාලා විවේචන මුකුත් එපා. පසුතැවිලි මුකුත් එපා. බැන වැදීම් වෛර මුකුත් එපා. මෙතන සිට ක්‍රියාත්මක වෙන්න. ඔන්න ගමේ සුවිශිෂ්ට පවුලක් උසාවිය අවශ්‍ය නොවන පන්සලෙන් ලියා ගත්තා විශේෂ දෙයක්. මේක ආදර්ශයට ගත්ත හැමෝම පුතේ ඒ ගම මහා ගම ගම කියන්නේ දැනට බලමු ඉස්සරහට යමු. ඒ ගම ආදර්ශයට අරගෙන පුතේ විවාහ උත්සවවලදී පුතේ ඒ දෙන්නට කියලා තමයි රත්තරන් පුතේ විවාහ අස්සම් කරන්නේ. ඒ මහත්තයා අනිවාර්යෙන් විවාහ උත්සවයකදී කතාව පවත්වන්න ඕනේ. ගමට නම්බු ඒ මහත්තයා කතාව පැවැත්වුවා. කීර්තිය ප්‍රශංසාව ලැබෙන මේ මොකද්ද උනේ කියලා පරිස්සමෙන් ওই කතාවෙද කියන්නේ. එච්චරම තමයි. මොකද්ද අද පාඩමේ නම? උසාවිය, මහරෝහල සහ ගමේ කුඹුරු යායේ පන්සල. කොළ පැහැති කුඹුරු යායේ පන්සල. එක වචනයක් කතා කළා නෙමෙයි. දැකපු කෙනෙකුත් නැහැ. ඇතුලේ හාමුදුරු කෙනෙක් ඉන්නවද නැද්දත් නැහැ. දැකපු කෙනෙකුත් නැහැ. හරි. රත්තරන් පුතේ දැන් සිරිසේන කොටසට යනවා. පුතේ මහා අරුම බුදුම ශක්ති සම්පන්න ශක්ති බලවේග ක්‍රියාත්මක කරන මේ ලෝකයේ අප ජීවිත වටා මේ විශ්වයේ පුතේ අර ජේලර් වරයාව ඉතාම සූක්ෂම ආකාරයෙන් ප්‍රීතිමත් ආකාරයෙන් නිවැරදි ආකාරයෙන් හරිම සංවේදී ලෙස එදා නාගසේන හාමුදුරුවොත් මිලිඳු රජුරුවත් අතර මහා සංවාද හටගත්තා. තාම විශ්වීය සංවාද, ගැඹුරු සංවාද. ජේලර් සහ ගමේ සිරිසේන ඒ සංවාද පුතේ ඉතා ගැඹුරු තැන්වලට යනකොට පුතේ දැනගන්න මේ සංවාද අහන්න සිරකරුවන් දැන් එයාගේ අපි තුමු රාත්‍රී කාලය කියලා පුතේ අමුතු ආකාරයකට එකතු වෙන්න ගත්ත පුතේ. ඒ කියන්නේ ආරක්ෂාව සහ ඒ යථාර්ථවාදී තත්ත්වයන් තුල නමුත් මේ වාක්‍යසේ හෝ අහන්න සලස්සන්න ගත්ත. සිර ගෙදරකට ඉන්න උඩව පාලකයාට පුතේ අවශ්‍ය වෙන්නේ ඊට උඩින් තියෙන මහ උසාවි වලට අවශ්‍ය වෙන්නේ. උසාවි වලට උඩින් තියෙන රටේ ප්‍රධාන පාලක තන්ත්‍රයට අවශ්‍ය වෙන්නේ. නිවැරදි පාලක තන්ත්‍රයට අවශ්‍ය වෙන්නේ පුතේ. මේ රටේ මිනිස්සු හොඳ කරන්නනේ. එතකොට මේ හොඳ කරන මේ හොඳ කරගත හැකි මේ අමුතු රටක් දැන් මං රට මොකද්දත් අවශ්‍ය නැහැ. මේ අපි රට දැන්ට. ඉතින් දැන් පුතේ මේ සිරිසේනගේ දැනුම එන්න එන්න මුහුකුරා යනවා. එයාට අවස්ථාවක් ලද වහාම පුතේ භාවනා කරන්නත් ගන්නවා. එයා ඒ සිර භූමිය තුල පුතේ ගහක් හිටෙව්වොත් අපි තුමු කොහොඹ ගහක් හිටෙව්වොත් හරි අපූර්වට ලස්සන වැඩෙන්නේ. අඹ ගහක් හිටෙව්වොත් අඩු වයසින් ඵලදාව ධර්මෝ. මෙහෙම කාලයක් ගියන් පස්සේ පුතේ යම් කිසි විදිහකින් පුතේ මේ නඩුව පුතේ නැවත ඇපීල් වෙනවා. ඒ අර ජේලර්වරයට සියලුම කතාන්දර කිව්වනේ පුතේ. ඒ ජේලර්වරයට සියලුම කතාන්දර කිව්වනේ පුතේ. කියලා පුතේ දැන් අලුත් විදිහට මේ නඩුව ගමේ පන්සල අල්ලපු උසාවිය පුතේ මේ නඩුව නැවත දිගහැරින්න ගන්නවා. ඔබ කිසියම් ඕනම කෙනෙක්ට පුළුවන් නැවත ඇපීල් කරන්න. මොකද එතනින් ඇපීල් කළා Tamanට සාධාරණතාවය නැත්නම් එතනින් එහාටත් යන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට දන්නවා. අපිට දැන්ට ඇති. ඉතින් රත්තරන් පුතේ ඔයා දන්නවද මේ සිරිසේනගේ බිරිඳ මේ සිරිසේන වෙනුවෙන් එයාගේ ඉල්ලීමට අර තමන්ගේ
දරුව දෙන්නත් එක්ක මේ ලෝකේ අතරමං වෙච්ච ගෙදරට පුතේ උගන්වන්න කරන්න ඔක්කොම මේ සල්ලි යවන පුතේ උදව් කියන පුතේ. ඉතින් බන්ධනාගාර බස් එකේ දවසක් මේ ගමේ පන්සලේ අල්ලපු ඇටේ තින උසාවියට පුතේ දවසක් එනවා සිරිසේන මේ නඩුව තවදුරටත් කතා කෙරෙන නිසා. යම් කිසි වෙලාවක් සාධාරණ වෙලාවක් ඒගොල්ලන් ලැබෙනවා යම් කිසි විදිහට ආහාර ගන්න. එතකොට විශ්වාසය තියෙනවා නම් ජේලර්වරයා එයාගේ ඒ අදාළ ජේලර්වරයාත් මේ ගමට එකතු වෙනවා. ජේලර්වරයාට වගකීමක් සහිතව පුළුවන් තමන්ගේ සිර කාර්යව වගකීමක් සහිතව අල්ලපු ඇටට වගකීමක් සහිතව ඒක ලබා ගන්න පුළුවන් වගකීමක් සහිතව. ඉතින් මේ දෙන්න යන පුතේ ගමේ පන්සලට අරේදා දික්කසාද වෙන්න ගිය ජෝඩු වගේමයි ඒ පරිසර තත්ත්ව එහෙමමයි පුතේ. ඒ ගමේ පන්සල පුතේ සුද්ධ කරන්නේ තමන්මයි. ඒ ඉදලක් ගත්තොත් පුතේ කොහේ හරි තැනකින් ඒ නිශ්චිත තැනම ආපහු ගිහිල්ලා තියන්නේ මිනිස්සුමයි. අතුගාන වේග එකිනෙකාට සමාන අසමානයි. සමාන අසමානයි. එකිනෙකාට වෙනස්. සුද්ධ පවිත්‍ර කරන වේග වෙනස් තමයි. කාරණේකයි. ඒ ගහකොළ යට ඉන්නේ විවිධ මිනිස්සු තමයි. අරමුණ එක වීගෙන එමින් තියෙනවා. ඒ පන්සලේ හාමුදුරුවෝ දකින්නේ නැහැ. කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ පරිස්සමෙන් මේ වාක්‍ය. මොකද මේක අමුතුම තැනක්. গুপ্তභාවයක් තියෙනවා. ඒකත් කියනවා. গুপ্তභාවයක් තියෙනවා. අර රාජමහා විහාර නැමැති ඓතිහාසිකත්වයක් තියෙනවා. කවුද ඉන්නේ දන්නේ නැහැ කියලා අදහස පුතේ ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. දෙක තුන හතර ඒ මට්ටම් සමහරලාට පේන්න ඉන්නවා සමහරලාට පේන්න. ඒ ඉතින් කතා කරන්නේ නැනේ කවුරුත් එක්කිනේකට. මේ වගේ පන්සලක් පැවතිය හැකිදත් කියලා සැක සංකා පවා ඇති වෙයි. ඒ ඇති වෙන එක තමයි ජයග්‍රහණය. ඇති වෙන්න ඕනේ. මොකද එහෙම දෙයක් දකින්න නැති හින්දා. දකින්න නැති දෙයක් ඇති කරන්න තරම් අදිෂ්ඨානයක් එන්න මේ වැඩේ ප්‍රමුඛ වෙනවා. ඊළඟට මේ ජේලර් වරයයි පුතේ මේ දෙන්න මේ පන්සල් ඇතුළට යනකොට පුතේ මහා පුදුම දෙයක් වෙනවා. කවදාත් මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා දකින්න නැහැ වගේ තත්ත්වයක් කිව්වා. පුතේ මේ ජේලර්වරයයි මේ අපේ සිරිසේනයි ඒ දෙන්නත් අර විදියට පුතේ කෑම ගන්න අර විදියටම ක්‍රියාවලිය එකමයි. කෙනෙක් ඉස්සරහින් යනවා සෑහෙන පරතරයක් තියෙන ඕන ඊළඟ කෙනාට. මොකද මේ පන්සලේ ඉන්න කිසිම මිනිහෙක්ට කොරෝනා හැදෙන්නේ නැහැ. හේතුව බලන්න මේ විනය. බුදුහාඳුරු සහ කොරෝනා කියන පාඩම ඇතුලේ මම මේකත් කියනවා. මේ පන්සලේ නිතරම දෙන්නෙක් අතර සැලකිය යුතු දුරක් පවත්ව ගන්නවා. ඒක කවුරුත් අභිභවයන්නේ නැහැ. ඉක්මව යන්නේ නැහැ. ඒකට හැමෝම මොන හේතුවක් දන්නේ මුළු හදවතින්ම ආත්මෙන්ම එකඟව යන්නේ. ඉතින් අඩි 4ක 5ක පරතරයක් තියෙනවා. අරයා ඒක බත් පිඟාන ඉවරලා අහවර වෙලා කකුලක් පාදයක් ඉස්සරහට තියෙනකොට තමයි අනිත් කෙනා පාදේ තියන්නේ. නැත්තම් තමන්ගේ ඉස්සරහින් ඉන්න කෙනා බෙදාගත්තේ ගමන් අරයා අඩි තියාගෙන ඉස්සරහට එන්නේ. එයා ඉවතට යනකොට තමයි මෙයාත් ඉවතට එන්නේ. ඒ දිසාවට එන්නේ. ඔහොම ඇවිල්ලා පුතේ දැන් ඒ දෙන ආහාර ගන්න තැනට දැන් ඒ දෙනට ඈතින් පේනවා භික්ෂූන් වහන්සේලා දෙනමක්. ඒගොල්ල පුතේ එනවා හරි හැමින් එන්නේ. අතේ ඉදල් දෙකක් තියෙනවා පුතේ. අතේ ඉදල් දෙකක් තියෙනවා. එකිනෙකාට කතා කරේ නැහැ. කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන පුතේ ඒගොල් මේ ආහාර ගනිමින් ඉන්න දෙන්නට
මේ ඔක්කොම පේන අර පැත්තකින් මෙහෙම අතුගාන දේවල් පේනවා. ඒ අතුගාන කොට පුතේ උන්වහන්සලා දෙන්න පටන් ගත්තේ තැන ඉඳන් හිමින් 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 දෙන්න ඉදිරියට එනවා. ඒ ඉදිරියට එනකොට පුතේ මේ වගේ සිද්ධිය මින්පර එතන ස්ථානේ සාමාන්‍ය ගිහි අය කරන්නේ. ඇයි මේ අද මේ ජේලර්වරයා සහ සිරිසේන ඉස්සරහ මේ වගේ දෙයක් වෙන්නේ කියලාවත් අර වටේ පිටේ ඉන්න රෝහලට ආපු උසාවිට ආපු මිනිස්සු සමහර අය නැවත ආපු අය සමහර අය පළවෙනි දවසේ ආපු අය උන් කාටවත් හිතා ගන්න බෑ අද ඇයි කවදාවත් ලේසින් දකින්නේ නැති භික්ෂුන් වහන්සේලා අද දිනේ මේ අතු ගන්න ඉන්නේ මේ 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 වෙලාවේ කියලා. හොඳයි දැන් සිරිසේන ජේලර්වරයා මෙහෙම තමන්ගේ ආහාර ගනිමින් ඉන්න වේගෙ ක්‍රමානුකූලව අඩු වීගෙන එන වෙලාව දැන් ක්‍රමානුකූලව ඒගොල්ලෝ දැහැන් ගත වෙන වෙලාව ඒක નિરાයාසයෙන් එතෙන්දි වෙනවා. එක හාඳුරු වහන්සේ කෙනෙක් හිමින් අතුගාගෙන ඉදිරියට එනවා. එහි රටා තිබෙනවා. ඒ අතුගාන දිහා පුතේ ඒ ඉදලෙන් මැවෙන රටා තියෙනවා. ඒ රටාවෙන් පුතේ පෙන්눔 කරන්නේ වික්ෂුන් වහන්සේ මුහුදේ රැලි. පළවන් භික්ෂුන් වහන්සේ පෙන්වන්නේ මුහුදේ රැලි පුතේ. මුහුදේ රැලි. රැලි ඇති වෙනවා බිඳෙනවා. රැලි ඇති වෙනවා බිඳෙනවා. රැලි ඇති වෙනවා බිඳෙනවා. එයා තරමක් ඉස්සරහින් එන්නේ දැන් ඊළඟ හාමුදුරුව තරම පිටපස්සෙන් එන්නේ. උන්වහන්සේත් නියෝජනය කරන්නේ මහා මුහුද තමයි. රැලි හටගන්නේ නෑ පුතේ. දැන් තමන්ගේ ඉදිරියෙන් ඉස්සරහින් එන භික්ෂුන් වහන්සේ මෙහෙම තමාගේ ඉදිරිපිට ඉදිරිපසින් ගමන් කරනවා. මුහුදේ රැලි හද හද ඉදලෙන් රටාවම වෙනවා. ඉතාම විශ්වීය සංයමයෙන් නිශ්ශබ්ද එක්කම ඊට පීවරක් ඉදිරියෙන් අනිත් භික්ෂුන් වහන්සේ ඊටත් වඩා සෙමින් රැලි නැති මුහුද නියෝජනය කරනවා. එකම ඉදලේ සාමාන්‍ය රටාව එකමයි. රැලි නැති මුහුද නියෝජනය කරනවා. රැලි නැති හරි පුතේ දැන් වහන්සේලා දෙනම නියමිත තැන්වල ඉදල් තබා උන්වහන්සේලා දෙනම ඇතුළට වඩිනවා. බිම බලාගෙනම ඇතුළට වඩිනවා. ඒ ගමන දිහා බලන් ඉන්න සෝභමාන උතුම් දැන් පුතේ ජේලර්වරයා මේ දේ ජේලර් තුමා දැක්ක භික්ෂුන් වහන්සේලා දෙනම තමන්ගේ ඉදිරිපිට මේ විදිය මිදුලක් අතු ගෑවා. එයාට අනුව මිදුලක් අතු ගෑවා දැක්කා. අපේ සිරිසේන පුතේ සංසාරේ මහා ගැඹුරක් දැක්කා. අතිවිශාල ගැඹුරක් දැක්කා. මේ පන්සල් භූමියට ඇතුල් වෙච්ච සිරිසේන නෙමේ පුතේ. පිඟාන දෙපාරක් හොදන්න තිබ්බට සිරිසේන පිඟාර තුන් පාරක් හේදුවා. ඊළඟට
ජේලර් වරේ අහනවා ඇයි දෙපාරයිනේ හොදන්න කියලා තියෙන්නේ ඇයි තුන් පාරක් හේවි කිසිම අපිරිසුදු භාවයක් නොතිබ්බ පිඟාන ඇයි තව පාරක් හේදුවේ කියලා ඇහුවම ලෝකයේ තියෙන අතිවිශිෂ්ට භාෂා සංනිවේදනයෙන් කතා කළා සිරිසේන කියනවා තව පොඩ්ඩක් ඉතුරුලා තිබිලා තියෙනවා දන්නේම නැතුව ඒකත් හොදලා දැම්මා එච්චර කිව්වේ අපු සිරිසේනගේ ගමනේ වේගය කතා කරපු වේගය ඉතාම හරිම සැහැල්ලු ලෙස විනීත ලෙස අදහාගත නොහැකි ලෙස අඩු වෙලා පුතේ ඒ ඇවිදින වේගය කතා කරන වේගය එයා තවත් නිශ්ශබ්ද වෙලා මේ අයනවා පුතේ දැන් දැන් මේ සිරිසේන කියන අපි දැනට කියමු සිරිසේන කියන පුද්ගලයා දැන් ජේලර්වරයා සමග උසාවියට යනවා ඔය නඩුවේ පුතේ එක කොටසක් අහන තැනකදී මෙයාගේ උත්තරේ වෙන්නේ මොකද්ද කියලා බලන්න ඔබ වැරදි කරුද නිවැරදි කවුද ඒ දෙකේ එකක් නේ පුතේ කියන්නේ සිරිසේන උත්තරයට පුතේ නඩුකාරතුමාටත් හිතා ගන්න බෑ සිරිසේන උත්තරේ තියෙන්නේ ඔය දෙකේ එකක්වත් නොවේ ස්වාමීනි කියලා උසාවියේ සමහර මිනිස්සු හිනා වෙනවා හිස්සෙක් කියලා සමහර නීතිඥ මහත්වරුන්ට ප්‍රශ්නකාරී එහෙම දෙයක් කොහොමද වෙන්නේ කියලා නඩුකාරතුමා පුතේ සෑහෙන පරිණතකෙනි ඒ සිරිසේන වෙනුවෙන්ම සූදානම් වෙච්ච කෙනෙක්ද කියලා හිතෙනවා ඔබ වැරදිකරුද නිවැරදිකරුද වැරදිකරු හෝ දෙකම නොවේ නඩුකාරතුමා අහනවා පුතේ කුමන කාලයටද කියලා සදා කාලයට කියලා එතකොට පුතේ තවදුරටත් හිනා වෙන මිනිස්සු කිහිප දෙනෙකුත් ඉන්නවා නමුත් සිනහව උනේ තමන් කොතරම් රැවටිලාද කියලා සිනහව දෙවනි වතාවේදී නොවිච්ච බුද්ධිමත් ප්‍රමාණිකුත් ඉන්නවා තවදුරටත් උසාවිය අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනවා අඩුකාරතුමා තුන්වෙනි ප්‍රශ්නය අහනවා ඔබ දැන් යන්නේ කොහේද වෙනසක් නෑ ස්වාමීනි තවදුරටත් කීප දෙනෙක් හිනා වෙනවා උසාවිට ප්‍රශ්නයක් නඩුකාරතුමාට ප්‍රශ්නයක් එන්නේ කොහේ ඉඳන්ද අඩු තැනකින් ස්වාමීනි යන්නේ කොහටද වැඩි තැනකට ස්වාමීනි තාමත් ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය වඩා සතුටු මොන ස්ථානයටද වෙනසක් නෑ ස්වාමී දෙමළු සාවි නිශ්ශබ්දයට
ඊළඟ ප්‍රශ්නයක් තමයි රත්තරන් දෝනේ හිස් බව දෝනේ කියලා අහනවා. රත්තරන් දෝනේ හිස් බව දෝනේ. අනුකාරතුමත් අතිශයම පරිණත කෙනෙක්. රත්තරන් දෝනේ හිස් බව දෝනේ. හිස් බව වෝනේ. හිස් බව ස්වාමීනි. දැන් උසාවිය නඩුකාරතුමා එක දිගට ප්‍රශ්න කරන හින්දා නඩුකාරතුමාට එරෙහිව යන්න බෑ. මෙතන යමක් සිද්ධ වෙනවා කියලා මිනිස්සු දැන් තීරණය අරගෙන තියෙනවා. ඊළඟ පුතේ අහනවා. පරිස්සමෙන් තේරුම් ගන්න. ගෙදර යන්න කැමතිද අකමැතිද? දෙකෙන් එකක්වත් අවශ්‍ය නැහැ. අල්ලපු ගමද අල්ලපු වැටද? අල්ලපු වැට. අද ඉඳන්ද හෙට ඉඳන්ද? දැන් ඉඳන්. එපමණයි. ඒ එතනින් එතනින් ඉවරයි කොටස. ඉතාම සංවිධානාත්මකයි පුතේ. ඉතාම සංවිධානාත්මකයි. භික්ෂුන් වහන්සේලා දෙනම වැඩි කොහි සිටන්ද? ඒ කුමක්ද කළේ? කුමක්ද උනේ? පසු කාලීනව සම්පූර්ණ නිදොස් කොට නිදහස්. සිරිසේන අල්ලපු වැටේ තමන්ට හිමි ස්ථානයට ගියා. ඊළඟ පුතේ සිරියාවති. අවුරුදු 10ක් තිස්සේ බෙහෙත් ගන්නවා, බෙහෙත් ගන්නවා, බෙහෙත් ගන්න ඉවරයක් නැහැ. දවසක් කෙනා පුතේ එයා බෙහෙත් අරගෙන යන ගමන් හැමෝම කතා වෙන මේ අසිරිමත් ගමේ පන්සලට සමහර ගමේ මිනිස්සු දන්නේත් නැති මහා උතුම් වෙනසක් වෙන ගමේ පන්සල. මොකද ගමේ පන්සල කියන්නේ නැහැ එයා හින්දයි වෙන්නේ කියලා. ඉතින් බොහෝ අය හිතන්නේ ඒගොල්ලන්ගේ දක්ෂකමට හෝ වෙන කවුරු හරි මොන හරි සම්බන්ධකින් වෙනවා කියලා. මොකද ගමේ පන්සල කවදාවත් කියන්නේ නැහැ. කවදාවත් කියන්නේ නැහැ. එයා නිහඬව අකණ්ඩව තමන්ගේ සේවය කරන් යනවා විතරයි. ඒ සේවය මොකද්ද කියලාවත් හිතනවට වඩා හොඳයි අපි එතෙන්ට ගමේ පන්සල දැන්න කියලා. කුමාරි සිරියාවති පුතේ ගමේ පන්සලට යනවා. ඒ ගමේ පන්සලේ පුතේ වාට දැන් සැහැණ අවබෝධයක් තියෙනවා. මේ සිරියාවති පුතේ ඇවිල්ලා එයා අහල පහල එයා මොකද තනි පාලනයක්නේ ගමේ පන්සල ඇතුළේ තනි පාලනයක්. කතා කරන්නත් බෑ, කතා කරන්නෙත් නෑ කවුරුත්. ඒ තරම් විනයවත්. එයා පුතේ පුස්තකාලයට ගිහිල්ලා එයාට හම්බ වෙන අපූරු පොතක් පුතේ. ඒ අපූරු පොත දිහා බලාගෙන යනකොට මං ඒ පොතේ නම කියන්නේ නෑ දැන්ට. අවශ්‍ය නෑ, මගේ දරු බුද්ධිමත්. ඒ පොතේ එක්තරා තැනක පුතේ අපේ රටේ සුවිශේෂී හෙළ රජතුමේ කිසියම් වූ මානසික රෝග පීඩාවකට එයා බෙහෙත් කරපු හොඳ කරපු ආකාරය එළියවිලා තියෙනවා. මේ සිරියාවති දැන් මේ පොත කියවනවා.
සිරියාවති රෝහලේ ඉන්නේයි බඩේ රිදුම් බඩේ කලාප සහ පපුවේ රිදුම් සහ ආහාර මාර්ග පද්ධති ප්‍රශ්න වැසිකිලි නිතර යන ප්‍රශ්න සහ නිින්ද යන්නේ නැති ප්‍රශ්න ජීවිතේ නිරස වීමේ ප්‍රශ්න ජීවිතේ කොච්චර තිබ්බත් මොකද්ද අඩුවකින් පෙළෙනවා වගේ දේවල් ජීවිතේ හරි තමාව නොසලකා හිනා වගේ දැනෙන තත්ත්වය මේ කොහොම එකට එකතු වුනහම එක ගුලියක් නේ ඒක පුතේ එයාගේ ශරීරේ පුරා හිත පුරා කැරකි කැරකි තියෙන්නේ ඉතින් එයා ජීවත් උනත් ජීවත් නොවුනා හා සමානයි අනේ මේ සිරියාවති ගමේ පාසල් දෙනවා පුතේ ඇවිල්ලා අර විදිහට මහා රජෙක් හෙළ වෛද්‍යවරේ ඒ රජතුමාවවත් හෙළ රජතුමේ එයා ඒ වගේ ප්‍රශ්නයකට මේ උත්තරේ ලියලා තියෙනවා පුතේ කිසියම් වූ භාෂා ශෛලියකින් නමුත් කියවා ගත හැකි තේරුම් ගත හැකි සරල අවස්ථාවක් ලංකල් ඒක දැන් කියනවා ඒකේ තියෙන පුතේ ප්‍රශ්න සහ උත්තර තියෙන්නේ ප්‍රශ්න සහ උත්තර ප්‍රශ්න අහන්නෙත් තමන් උත්තර දෙන්නෙත් තමන් බලන්නකෝ හරි අපූර්ව ක්‍රමයක් නේවත බලන්න කිසියම් වූ මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් හෝ ගාවට ගියාම ප්‍රශ්නය උත්තරය යන්නේ දෙන්නේ කතරනේ මේ වෛද්‍ය ශිරෝමිනී ග්‍රන්ථයේ තියෙන්නේ ප්‍රශ්නය අහන්නෙත් තමන් උත්තර දෙන්නෙත් තමන් කොහෙන්ද එන්නේ කියලා නෑ ඒක හොයන්නත් එපා හොඳ බලන්න පළවෙනි ප්‍රශ්නය ඔබ සතුටින්ද උත්තරය තමන් උත්තර දෙන්න ඕනේ පැන්නේ ගමන් උත්තරේ නැත දෙවෙනි ප්‍රශ්නේ ඔබ සතුටින්ද ආපහු සියාවතික උත්තරේ නැත දැන් දෙවෙනි පිටු පෙරලන ඔබ සතුටින්ද උත්තරේ නැත සිරියාවතට හරි අමුතුයි මොකද්ද මේ කියලා ආපහු යට බලන ඔබ සතුටින්ද මේ සිරියාවත නැත්ත හැබැයි ඒ පොතේ පුතේ ප්‍රශ්නේ තිබ්බට උත්තරේ දාන්නේ නැහැනේ උත්තරේ නැහැ උත්තරේ දෙන්නේ හිඩසක් දැන් ප්‍රශ්නේ හතර පාරම එක ප්‍රශ්නේ ඇහුවා ඔබ සතුටින්ද උත්තරේ තියෙන තැන පුතේ සම්පූර්ණම හිස් අකුරක් ඉරි කෑල්ලක් මුකුත් දශමයක් මුකුත් නැහැ පුතේ උත්තරේ හිස් පිළිතුරු කියලා තියෙන තැන පිළිතුරු කියලා තියෙනවා හැබැයි හිස් පිළිතුරක් නැහැ අර යා මේ පැත්ත පිටු බලනවා ඔබ සතුටෙන්ද උත්තරය එයා කටින් කියනෝ නැහැ ඉතින් මේ පොතේ නැහැ හැබැයි ලීලා නැහැ හිස් පොත හිස් යට හිස් උත්තරේ ලිය යුතු කලාපෙ හිස් හයවෙනිය ඔබ සතුටෙන්ද හිස් එහා පැත්ත බලනවා වෙනස් එකක් කියලා ඔබ සතුටෙන්ද හිස් දැන් සිරියාවතීට මේක පිස්සුවෙන් වගේ මොකද්ද යාල් දෙලෝ රත්තල මොකද්ද මේ පොද්ද මේවා මොන ජරා වැඩද මේ අපිව රාට්ටන්න කියලා යා කෑ ගහගෙන යා හිතට දඟලනවා ඊළඟ ආපහු බලනවා ඔබ සතුටෙන්ද එන්නේ දැන් මෙයා දන්නේ ඉතින් 10 වෙනි එකත් ඉතින් ඕකම නෙහන්නේ හැබැයි එයාගේ හිත කියන බලහන්කෝ 10 කොහොම හරි කමන්නේ බලහන් කියලා බලනවා 10 වෙනි ප්‍රශ්නේ පුතේ මොකද්ද ප්‍රශ්නේ ඔබ සතුටින්ද ප්‍රශ්නේ නෙමෙයි ඔබ තේරුම් ගත්තාද දහවෙනි ප්‍රශ්නයක් හැබැයි ඔබ සතුටින්ද නෙමෙයි නම පාරක් නව වාරයක් ඇහුව ඔබ සතුටින්ද ඔබ සතුටින්ද උත්තරේ නැත දහවෙනි ප්‍රශ්නය ඔබ තේරුම් ගත්තාද සිරියාවතී කටින් කියවෙනවා පුතේ මෙහෙම බලනකොට අහසේ පුතේ එයාට තේරෙනවා මෙහෙම අහසේ බලනකොට පුතේ ගමේ පන්සලේ සත්තුන්ට කන්න දෙන ස්ථානයේ පුතේ හරි අපූරු ගිරවෙක් ඇවිල්ලා
එයාට ගස් ලැබු කැබල්ලක් ලැබිලා ගස් ලැබු කැබල්ලක් ලැබිලා ඒ ගිරව ගස් ලැබු කැබල්ලත් අරගෙන පුතේ සතුටින් කෑ ගහගෙන පියාඹල ගියා යව උඩ මෙහෙම බැලපුවා ඔබ තේරුම් ගත්තාද ශ්‍රියාවති ගෙදර යනවා පුතේ එදා රාත්‍රී ඇයට නුවණ පහළ වෙනවා පුතේ මේ සියල්ලටම හේතුව එයා විමසා බලන පුතේ ඇයි නවවෙනි ප්‍රශ්නයක් එක දිගට ඔබ සතුටෙන් අවස්ථා නවයකදී අහන්නේ පුතේ එයාට මතක් වෙන නවග්‍රහයෝ එයාට මතක් වෙන ඇයි මේ නමය එයාට මතක් වෙන ඊපස්සේ නමය නමය කිකියා හිතාගෙන යනවා පුතේ එයා බලන ඉතිපිසෝ භගවා අරහං කියාගෙන මේ ශ්‍රේෂ්ඨ ගාථාව කියාගෙන යනකොට එයාට පේනවා බුදු ගුණ නමයක් තියෙනවා එයා තවදුරටත් හිතනවා පුතේ මේ නමය ඒ එක්කම නම පාරක් අහලා 10 වෙනි ප්‍රශ්නේ ඔබට තේරුම් ගන්න පුළුවන් වුණාද එයාට පුතේ පාන්දර යාම එනකොට එයා තේරුම් ගත්තා එයාට ජීවිතේ හැම දෙයක්ම තිබුණාට පුතේ එයා කොයි වෙලාවකවත් සතුටෙන් ඉඳලා නැහැ කියලා. තමාට හිමි දේවල් තියෙනවා. නමුත් ඒවට ආදරය කළා නැහැ. එයාට තේරුම් ගත්ත පුතේ දවසක් කිසියම් වූ කතා බහකදී එයා රෝහලේ ඉන්නකොට එක්තරා උසස් වෛද්‍යවරයෙක් තවත් වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරනකොට පුතේ එයාට ඇහෙනව දෙයක් මෙහෙම. එයාට හෝ කාට කියනවද කියන එක පස්සේ තියන්න. එයාට ඇහෙනව ඒ සංවාදයේ උසස් වෛද්‍යවරයා කියනවා. ඔව් ඔබේ සිතුවිලි සමබරතාවයක් නැත්නම් ඔබේ සිතුවිලි වල සතුට සැනසීමක් නැති සිතුවිලි නම් ඒ කෙලින්ම බඩට බලපානවා කියලා. බඩ දුකෙන් ඉන්නේ ඔබේ අසමබරතාවයක් නිසා. ඔබ ගන්න ආහාර විෂම විදිහට අවශෝෂණය වෙන්නේ ඔබේ සිතිවිලි වල සමබරතාවයක් නැති නිසා. ඔබේ සිතිවිලි සතුටෙන් පිරීතිරි නැත්නම් ඔබේ බඩද සතුටෙන් පිරීතිරි යන්නේ නැහැ. එයා හිතන්නේ ඔබට ප්‍රශ්නයක් කියලා. ඒ නිසා බඩ නිතරම සූදානම් වුණේ සතුට විඳින්න නෙමෙයි ඔබ සතුටෙන් නැති ප්‍රශ්නවලට උත්තර හොයනකොට ඔබේ මනස බඩ නිතර ආමාශයක ශ්ලේෂ්මලේ එනවා එනවා එනවා. ඒක ඊට පස්සේ බඩේ මේ අම්ල පිත්ත ප්‍රදාහය හෙවත් ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වයට එනවා. ඊළඟට පුතේ මේ ගැස්ට්‍රයිටිස් තත්ත්වෙ හිමින් බඩේ ආමාශ මෙන් මෙහෙම උඩට කලාපයට ගන්නකොට ඒක පුතේ මේ නිතරම පපුව දැවිල්ල එනවා. පපුව දැවිල්ලත් නිතර නිතර තියෙනකොට මෙයා තවදුරටත් සතුටෙන් නෙමෙයි නං එයා පුතේ ඔබව බේරා ගන්න. එයා කියන්නේ වාගේ ශරීරය. ඔබව කියන්නේ ඔබේ ජීවිතේ බේරා ගන්න. එයා තවදුරටත් අනතුරු අඟවනවා පපු පලාපේට ඇවිල්ලා. ඊළඟට දොස්තරවරුන්ද ඔබද අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. සමහරු කියනවා ඔන්නවාට හાર્ට් ඇටැක් එකක් වගේ එන්නේ. සමහරු කියනවා නෑ ඔක ගැස්ට්‍රයිටිස් තත්ත්වය පපු දැවිල්ල. ඔය දෙක අතර දෝලනය කරන්නේ මොකටවත් නෙමෙයි. ඔබට අනතුරු අඟවන්න පරිස්සම් වෙන්න කියලා. ඔබ තවදුරටත් පරිස්සම් වුණ නැත්නම් නගින උගුරට ඔබේ උගුරෙන් වමන යන්න වගේ එනවා. ඔබ තවදුරටත් ගණන් ගන්නේ නැහැ. ඔබේ මෙන්න මෙහෙම ගල්ලා පුතේ මෙතෙන්ට මනස උඩට ගහන පුතේ මෙන්න මේ කලාපෙට ගැහුවම ඔබ ස්ටක් කරනවා. ඔබ රොබට් කෙනෙක් කරනවා. ඒ කරන්නේ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න අඩු ගන්න මේ මගේ පුද්ගලයාව ආරක්ෂා කරන්න මෙයව හැඟීම් දැනින් නැති පුද්ගලයෙක් බවට හරවන්න ජීවිතය ආරක්ෂා කරන්න ඇතුළාන්තයෙන් මේ විශ්වයේ මිනිසා ගොඩනගෙන කොට ආපු මහා අතිසූක්ෂම සංරක්ෂණ ප්‍රයෝගයක් සිත ඇතුළෙන්ම පත් කරලා පුතේ මොකද කියන්නේ හැඟීම් දැනින් වලින් වා විවත් කළා ලෙඩ පොඩ පොඩ තාවකාලික නොපෙනෙන්න පුතේ හංගගෙන දැනින් නැති වෙන්න හංග ගන්න තත්ත්වෙදී හිතේ සිරියාවති සතුට වෙන්න ගන්නවා පුතේ සතුටට ආරාධනය කරනවා මාගේ ලෝකෙට එන්න මා මෙතෙක් කල් ගත කරලා තියෙන්නේ කම්කරුවේ ස්වාමියා කියන පදේට දඟලපු බඩක් සහිත කෙනෙක් ඉතින් ලෙඩ වෙන එක අහන්න දෙයක්ද කියලා යාට ආලෝකය පහල වෙනවා පුතේ එදා රෑ යා සතුටෙන් සතුටටපත් වෙලා පුතේ එයාගේ ඇඳේදී පුතේ යා මෙන්න මෙහෙම තීරණයක් ගන්නවා
මට මේ ලබා දුන්න මගේ ගමේ පන්සලට මං කොහොමද උදව් වෙන්නේ කියලා යා කල්පනා කරනවා. අරහෙන් සිරිසේන ගමේ පන්සලට උදව් කරනවා. මෙහෙන් සිරියාවතී ගමේ පන්සල උදව් කරනවා. අරහෙන් දිවෝස් වෙන්න ගිය දෙන්න එකතු වෙලා ඒ දින දැන් ගොඩාක් ලොකු ව්‍යාපාරිකයෝ. ඒගොල්ලොත් ගමේ පන්සල උදව් කරනවා. මේ කතා තුනයි කිව්වේ මේ වගේ කතා දහස් ගානක් දැන් හැදිලා මුළු ගමම ගම්වල් හත් ඔක්කොම එකතු වෙලා ගමේ පන්සල රකින්නවා පුතේ. ඊළඟ පරම්පරාව ලෙඩ නෑ පුතේ. උසාවියට වැඩ අඩුවේගෙන යනවා පුතේ. වේගෙන් අඩුවේගෙන රෝහලේ ඉන්න අර දිගු කාලින රෝගීන් පුතේ හිමින් 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 අඩුවෙලා ඒක පාට විශාල ප්‍රමාණයකින් අඩුවෙලා පුතේ රෝහලේ දැන් රෝහලේ වැඩවලට අමතර පුතේ. ඒ රෝහල පවත්වා ගන්න උත්සාහ කරන මොකද ඒ රෝහල තේරෙනවා පුතේ ඒ රටේ අති සූක්ෂම වගේම මහා කැපවීමක් සහිත ඒක උනේ හැටි දන්නේ හොයන්නේ නැහැ ඒක වෙනම කතාවක් නමුත් වඩා වටිනා දේ ගන්න පෑනේ ඒ රෝහලපත් වෙන පුතේ ඒ රටේ හොඳම රෝහල පවට නමුත් ඒ රෝහලේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය ආදී කොටගත් මේ උතුම් මිනිසු කණ්ඩායම රහසේ පරීක්ෂා කරන පුතේ මේ මොකද්ද මේ උනේ නඩුකාරයෝ මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා රෑ බුද්ධි මණ්ඩලයක් වගේ කතා කරගන්නවා මොකද්ද මේ වෙලා තින්නේ ගමේ පන්සල එයා කෑ ගහලා කියන්නේත් නැහැ හැබැයි ගමත් දියුණුවයි ගම සම්පෝෂිතයි ගමේ කුඹුරේ වෙල්ලෑයි කොළපාටින් පූ දිනවා ඒ මදිවට ගොයම් නෙලන කාලේ රත්තරම් කරල් ලැබෙන්නේ ඒකේ අර්ථයේ සරුසාරවත් කුරුල්ලෝ අහසේ සතුටෙන් ගමේ මිනිස්සු සතුටෙන් කෙත්වතු සාරවත් වෙලා බද බුලතින් සාරවත් වෙලා සිංහල අලුත් අවුරුද්ද පුතුමයි මේ ඒ ගමේ දැන් එතරම් විසක් එකට සම්පූර්ණයෙන් ගමේ මිනිස්සු කතිකාව කරගත්තා සියලු કૃතිම දේවල් අයින් කළා ස්වභාවිකම විසක් එකක් සමරනවා කියලා අපරු කියන්න සියලු કૃතිම දේවල් වලින් අයින් වෙලා උදාහරණයක් ඇරිලා ගමේ පන්සල දාන ගේන්නේ පුතේ ඒගොල්ලම ගමේ හදන වළං වලින් අට්ටි මුට්ටි වලින් උයන්නේ ඒගොල්ලන්ගේ මේ පුතේ හැමදේම සම්පෝෂිතයි ගම. ගම විශාලයි දැන්. ඒ ගම සම්පෝෂිතයි ඒකකේ සම්පෝෂිතයි. ඉතින් ගමේ ඉන්න එකතරා දවසක කටකාර හැඩකාර කුළු පැටියෙක් කියනවා. එයාගේ තාත්තට කියනවා ඉතින් තාත්තේ මේ ගම වගේ 160 ගුණයක් නේ තාත්තේ අපේ රට. ඉතින් අපේ රටේ මේ ගම වගේම අපේ රටේ ඒ ගම් එක ඒ ලොකු ගම් 160ත් මේ විදිහට පත් කළා නම් මේ රට කොච්චර දියුණුවද කියලා තාත්තා හරි අවවාදයක් දෙනවා පුතේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඔබ මේ ගමේ ඔක කරම්පලයන්කෝ ඔබේ මල්ලිව මං අල්ලපු ගමේ ඔක හදන්න ළමයට ඉතින් තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ ළමයා අහනවා ඒ කියන්නේ තාත්තේ නෑ පුතේ ඉතින් මම අහලකු දෙයක් කිව්වේ නෑ ඔබ යන්නේ මේ ගමේ ඉස්කෝලේ මම මගේ පුතාව අල්ලපු ගමේ ඉස්කෝලේ දානවා ඒ කියන්නේ අල්ල අර 160න් එකක අල්ලපු 160න් ඊළඟ ගමේ ඉස්කෝලේ දැම්මා ඒකේ අර්ථය බලන්න මේ සියලු සුවඳ හමනව පුතේ ගම් නියම් ගම් හරහා ඊපස්සේ ලෝකේ ඒ ගමේ පිණිසු පුතේ ආවාහ විවාහ කරනකොට පුතේ කියන්නේ අනිත් අර 160 මේ ගම නොවන අනිත් 159 මය ගෑනු දරුවෝ මේ හොයලා දෙන්නේ මේ ගමේ පිරිමි දරුවන්ට මහා ඉහළ අය මේ ගමේ සාමාන්‍ය අයට දෙනවා ඒ කියන්නේ සාමාන්‍යන උන් රජවරු නිසා ඊළඟට මේ ගමේ අය අල්ලපු ගම් වලින් විවාහ ආවාහ යනකොට පුතේ මේ ගමට තියෙන තැනට මහා පුදුම දෙයක් වෙන්න ඒ තරම් පිළිගැනීම වැඩි ඊළඟ පුතේ මේ ගමේ රෝහල් වලට මහා වීදමක් යන්නේ 90%ක්ම වීදම කපා හැරලා ඒ සල්ලි ඔක්කොම මේ ගමටම ආයෝජනය කරගන්න පුළුවන් අනවශ්‍ය වීදම් නැහැ හරිම සරලයි සතුටෙන් පිරීතරලා තියෙනවා සිගරට් වගේ දෙයක් කියන එක පලාතක නැහැ ඒ වෙනුවට බටනලාව තියෙන්නේ මේ අතින් අල්ලන සිගරට් එක වගේම අතින් අල්ලන බටනලාවෙන් ලස්සන දුම් වෙනුවට සංගීතය ඊළඟට
සිගරට් එක වෙනකොට පෑන අල්ලන්න පෑනේ සිගරට් එක වෙනකොට පින්සල පැන්සල ආදි කොට ගන්න සිගරට් එක වෙනකොට වයලීනේ සිගරට් එක වෙනකොට විවිධ සංගීත භාණ්ඩ සහ විනෝදාංශ ගලනවා සතුටෙන් පිරීතිරෙනවා ඒගොල්ලෝ පුතේ එක්තරා ඒ ගමේ එක්තරා මහරි අමුතු දෙයක් තියෙනවා අපි තු ඒගොල්ලන්ට අර මත්පැන් බීපුම කට්ටියක් ඉන්නවා කියලා පුතේ හරි අමුතු තැනක් දාලා තියෙන තරුණය විසින් මේ ගමේ එක්තරා බුද්ධිමත් තරුණ කණ්ඩායමක් විසින් වෙල්යායක් අද්දර පුතේ ගමේ පන්සලේ වෙල්යාය නෙමෙයි තව වෙල්යායක් අද්දර පුතේ මැද්දක ඒගොල්ලන්ට බොන්න දෙනවා පුතේ බොන්න දෙනවා හැබැයි දෙන්නේ කොහොමද ඒගොල්ලන්ට පුතේ ඒ වෙල්යාය ආසන්නයේ තියෙන අර අපි තුම්කෝ අර පිදුරු වලින් හෙවි කළා ලස්සන ස්වභාවික තනක් හදලා දීලා පුතේ ඒ අර අරක්කු සහ මද්දසාර බීපු බෝතල් තියෙනවනේ ඒ බෝතල්ම තමයි පාවිච්චි කරන්නේ ඒ බෝතලොත් තියෙනවා වීදුරුත් තියෙනවා ඒ වගේම අර අපි තුම අර බයිට් එකට කුකුල්ලු මාස් හරක් මාස් එළු මාස් ඊපස් අපි තුම්කෝ ඌරු මාස් මාළු ඒවත් පුතේ ඒවා විදිහට ඇත්ත ඒවා නොවන ඒවා හදලා දෙනවා අපගලන් කුකුල් මස් රක් මස් ආදී මස් මාළු දෙනවා හැබැයි ඇත්ත ඒව නෙමෙයි ඒක කොහොමද තේරුම් ගන්නේ ඔන්න බලන්න අරක්කු බෝතල් දෙනවා හැබැයි පුතේ අරක්කු වල පැහැම තමයි තියෙන්නේ වෙනිවල් ගැට කොත්තමල්ලි ඔය තේ ජාති තේ තේ ග්‍රීන් ටී නම් තියෙන ඔය තේ ජාති සියලුම පුතේ ලංකාවේ තියෙන ඔය තේවලට බොන්න පුළුවන් පාන වර්ග තියෙන රණවරයිද ඒ ඔක්කොම පුතේ අර අරක්කු බෝතල් වලට දාලා වටේ ඉඳලා ඊපස්සේ අර මේ මස් මාංශ වෙනකොට පුතේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඔය විද ජාති හදන්න පුළුවන් දේවල් තියෙනවනේ ඔයගොල්ලන්ට පුදුම හිතේ ඔයගොල්ලෝ ගෙදර පොලොස් හදන දවසට බලන්න ඈත පොලොස් තියෙනකොට මාළු ඩීසියයි පොලොස් ඩීසියයි තිබ්බම ඔය දෙක හඳුන ගන්න පුළුවන්ද කියලා හඳුන ගන්න මාළු පොලොස් තියෙනවා මස් වෙනුවට පුතේ ඔයාලා දන්නව අර පොඩි පොඩි සෝයා මීට් වගේ දේවල් තියෙනවා හැබැයි මස් නෙමෙයි හැබැයි සෝයා මීට් හරිද සමහරුන්ට රසය ඒ වගේ තියෙන එයා කැමති නම් රසයට ඒ වගේ තියෙන අවස්ථාවලුත් තියෙනවනේ තව දේවල් තියෙනවා හැබැයි මේගොල්ලෝ කිව්ව පොළ මේවා කන්න ඕනේ බොන්න ඕනේ ඇති වෙනකන් කන්න බොන්න ඕන තරම් දෙනවා ඊට පස්සේ හරි අපුරු කතාවක් කටකාර කෙනෙක් කියනවා ඔය බොන කටකාර කෙනෙක් හරි අපි උඹලා දෙන දේ බොන්න ඔක්කොම අපිට ඩෝප් වෙන්න බැයිද කියලා ගමේ තරුණේ මොකද කළේ හරි ඩෝප් වෙල්ලා ඕන තරම් සින්දු කියපල්ලා ඩෝප් වෙල්ලා හැබැයි බොන්නේ මොනවද අරක්කු බොන්නෙත් නැහැ සිගරට් බොන්නෙත් නැහැ මස් මාංශ ගන්නෙත් නැහැ හැබැයි කරනවා ඩෝප් වෙන්නත් දෙනවා ඒකේ අර්ථය අතිශය ගැඹුරින් තියාගන්න පුතේ මාස 4 5 යනකොට පුතේ ඔය කණ්ඩායම 20ක් 25ක් විතර හිටියේ ඒ කණ්ඩායම පුතේ ගමේ අති දක්ෂම කණ්ඩායම බවට පත් වුණා ගමේ තියෙන සියලුම පුතේ සරසන තැන් මේ කණ්ඩායම විසින් කරන්න ගත්තේ පුතේ මතක තියාගන්න බොන මිනිස්සු කියන්නේ පුතේ අහක දාන්න එපා අපි හමුතු විදියට පුතේ මේ ගමේ පන්සලයි උසාවියයි මේ රෝහලයි මේ ප්‍රශ්න විසඳලා අන්තිම කොටස් වලට මේ ඉන්නේ බොන මිනිස්සෙක් අගෞරව කරන්න එපා උන් මොළ නැවක් සමහර බොන මිනිස්සුන්ගේ මොළේ පුතේ මේ ලෝකේ අයින්ස්ටයින්ටත් නෑ ඇත්ත තත්ත්වේ උන් හැමදාම බීලා නැති වෙනවා නම් පුතේ ආදරෙන් කතා කළා ගෞරවයෙන් කතා කළා බලන්න ඩෝප් වෙන්න බැයිද ඩෝප් වෙන්න පුළුවන් හරි මානසික නිදහස දුන්නා ඒගොල්ලන් සින්දු කියන්න දෙනවා කවුරුත් බාධා කරන්න ගියේ නෑ ඇයි ගමේ පන්සලේ දුන්න මහා ආදර්ශය බලන්න මිනිස්සු යනවා කවුරුත් කතා කරන්නේ තහනමුත් නෑ මොකුත් නෑ මේ නිදහසේ හැසිරෙනවා බාද කරන්න එහුම් කන් දෙනවා ගහ කොල්ල හැම කෙනාම එහුම් කන් දෙනවා දැන් මේ කොයි වගේ ගමක්ද ඒ වගේම ඒ ගමේ එක ගෙයක් ගානේ කොයි වගේ පවුල් ලේකකයක්ද ඒ ගමේ පවුල් ඇතුළෙත් පුද්ගලයන් ගත්තොත් දැන් මොන වගේ පුද්ගලයක්ද පුද්ගලත්වයක්ද කියන්නකො බලන්න ඔය කතාවේදී දැන් මේ ගම ආදර්ශයට අරගෙන මෙවැනි ගම් තව මිතුරු බොහෝ දේවල් තියෙනවා ඒවා වට හිතා ගන්න ඕනේ දැන් මොකද එක උදාහරණයක් කියන්න සිල් ගන්නකොට පුතේ ගමේ ඔක්කොම සිල් ගන්නවා පන්සලේ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ අපි සලකන්නේ අද අපි තමයි කැම දෙන්නේ අපි තමයි සිසිල් පෑන් දෙන්නේ ඒ ඔක්කොම මේකේ කිනා පුතේ හරි සතුටෙන් බාර ගන්න ඒ ගම සශ්‍රීකයි කිසි උපදූපයක් නැහැ අනවශ්‍ය දෙයක් නැහැ
නවීන තාක්ෂණයට හරි අමාරු ඒගොල්ලම ආක්‍රමණය කරන්න. හැබැයි ඕන ෆෝන් එකක් තියාගෙන ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දැන් බුදුහාඳුර පුතේ දවසක් වදන්නවා පුංචි දියපාරකින් එගොඩ වෙන. අපි කිව්වොත් ගඟක් කියලා ගඟෙන් එගොඩ වෙන්න. බුදුහාඳුර එගොඩ වෙන තැනටම එක්තරා තවත් බ්‍රාහ්මණේ කාමනේ. ඇවිල්ලා බ්‍රාහ්මණයා මොකද කළේ? වතුරේ ඇවිදගෙන ගිහිල්ලා එහා පැත්තට ගියා. බුදුහාඳුර අනේ මොකද සද්ද කරන්නේ? තොටියත් එක්ක අනේ පාරුවේ එහා පැත්තට ගියා. හරි නිහඬව සතුටෙන් ගියා. ගිහිල්ලා බුදුහාඳුර අහනවා තොටිය මේ පාරුවේ එගොඩ සිට මෙගොඩට එන්න කීයක් අය කරනවද? එයා යම් කිසි සිලින් එකක් හරි මොකක් හරි කියමු සිලින් එකයි. බ්‍රාහ්මණය ඔබේ කරපු කාර්යයේ වටිනාකම සිලින් එකයි. උන්වහන්සේ කොයි විදිහද මේ ප්‍රශ්න සමහරලාට විසඳන්නේ? උන්වහන්සේ තමයි මේ විශ්ව අසලිමත් මාස්චාර්යයන් කරන්න පුළුවන්. නමුත් තව කෙනෙක් තමා ගාව ඉන්න කෙනා එහෙම කළොත් කරන්න එපා කිව්වෙත් නැහැ. බුදුහාඳුර කිව්වේ දැන් ඔය කරන දේ ඔයාටත් මටත් ඇති වැඩක් තියනවද කියන එක නිතර අහන හැබැයි. එතකොට පුතේ මේ බුද්ධ දර්ශනේ බුදුහාඳුර ගමේ චෛත්‍ය උඩින් පහළ වෙනවා මේ ගමට දැන් පහළලා තියෙනවා. මහා පුදුමයි. ඒ ගමේ මිනිස්සුන්ට හයියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. අනිත් මිනිස්සු නිශ්ශබ්දයි. දහසරයක් එක දේ කියන්න ඕනේ නැහැ. ඇයි? ඒගොල්ලෝ අවබෝධයි. ගමේ සරසාරත්වය ඉබේම එනවා. ඇයි? ගමේ පස සතුටෙන් බලන් ඉන්නේ පූදිලා මේ මිනිස්සුන්ට උදව් කරන්න. සාරවත් භාවයේ සාරවත් භාවයට ඇවිල්ලා. අර විශ්ව ආශිර්වාදය මහා ශක්තියින් එක මේ ගමේ සෑමතැනම පීදි පීදි යනවා. දැන් මං ඔය සත්‍ය ඔයාගේ ගෙදරට ගෙනාවොත් අත්‍රම් පුතේ. ඔයාගේ ගෙදරට ගෙනාවොත්. පරිස්සමෙන් තේරුණා. නිතාම පරිස්සමෙන් තේරුණා. මේ ගමේ පන්සලත් උසාවියත් රෝහලක් කියන එක. ඔයාගේ ගෙදරත් කලාප ටිකක් හදන්න. ඔයාගේ ගෙදර හදන්න ගමේ පන්සලට ITA උත්තරීතර තත්ත්වයේ ලැබෙන ගෙදර කාමරයක් හරි. ඒ කාමරයට ආවෙන් පස්සේ කිසිම කෙනෙක්ට කතා කරන්න අයිති නැහැ. ඔක්කොම නිශ්ශබ්දයි වාඩි වුණා බලන්න. එහෙම කාමරයක් ඉඩ තියෙනවා නම් ගෙදර ඒ වගේ කාමරයක්. පත පොත තියෙන්න ඕනේ, පුස්තකාලය තියෙනවා. අර කෑම වුණත් පුතේ යමක් තියෙනවා නම් පළතුරු ගෙඩියක් හරි තියෙනවා නම් අර කාමරේ. හැබැයි ඒක කෑම කාමරේ ගැන නෙමෙයි මේ කියන්නේ. වාඩි ඉඩ නැත්තම් දැන්ට කෑම කාමරේ හරි මේ තත්ත්වයට පත් කරන්න. හැබැයි TV එක තියන්න බෑ. ඒ සද්දපත්යක් බෑ. ගෙදර ඉඩක් තියෙනවා නම් මේ වගේ තත්ත්වයට පත් කරන්න පුළුවන්. අලංකාරයි, නිශ්ශබ්දයි. හරි. එහෙනම් මම අද මේ පාඩම අවසන් කරන කොටස කියනවා පුතේ. අවසන් කරන කොටස. හරි පුතේ. ඔන්න දවසක් ඒ ගමේ මිනිස්සු ගමේ පන්සලට යනකොට පුතේ ලේසියෙන් ඒ ගමේ ඇතුල් ගබඩාවෙන් එළියට ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා කවුරුත් දැකපු කෙනෙකුත් නැහැ පුතේ. දකින්න මිනිස්සුන්ට උවමනාවකුත් නැහැ පුතේ. එහෙම යනකොට පුතේ තරුණය කණ්ඩායම කුතුහලේ වැඩිනේ මේ ගමේ පන්සලේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කතා වෙලා පුතේ ඒකත් ආදර්ශයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කතිකා කරගෙන අපේ ගමටම ආදර්ශයක් වෙන විදිහට ඒ රහසක් හොයනවා වගේ තත්ත්වයක් කියලා හිතමුකෝ. මොකද ඒක වැරද්දක් නෑ. තමන්ගේ ගමේ පන්සලේ ඒගොල්ලෝ පුතේ යනවා කණ්ඩායමක් වශයෙන් යනවා. නමුත් පන්සලේ අර යන විදිහට අනුව එකිනෙකා වෙනස් වෙලා පුතේ ඇතුළට යනවා. හිමින් සරේ කිසිදු චේතනාවක් නැහැ වැරද්දයක් කරන්න. මොකද චේතනාව? මොකද්ද මේ වෙන්නේ? අපේ ගම කොහොමද මෙහෙම ආරක්ෂා වෙලා තියෙන්නේ? මේක හැමදාම පවත්ව ගන්න කොහොමද කියන මහා චේතනාවෙන් යන අයනේ. ඒ මහා උත්තරීතර විශ්ව චේතනාවෙන් යන නිසා පුතේ කවදාවත් නැති විදිහට පුතේ අර ඇතුලේ දොරටුවක් වහලා නෙමෙයි පුතේ ඇරිලම තියෙනවා. ඒ ඇරිලම තියෙනකොට පුතේ දැන් ටිකක් කල් ගිහිල්ලා අර සිද්ධි ගන්නාවක් අපි කිව්ව උදාහරණයට සිරියාවතී සිරිසෙන උදාහරණ පස්සේ කාලයක් ගිහිල්ලා පුතේ ඒගොල්ලන්ගෙම දරුවෝ කියලා හිතන්නකෝ.
ඒ ධර්ම පුතේ ඇතුළට යනවා යනකොට පුතේ හතර දිනක් පුතේ භික්ෂුන් වහන්සේලා හතර දිනක් අතු ගානවා පුතේ ඇතුළේ ආපා පුතේ එදා සිරිසේන සහ ජේලර්වරයා පන්සලට ආපු ගමන් භික්ෂුන් වහන්සේලා දෙනමක් ආවා ඒ දෙනමත් මේ හතර දෙනා ඇතුළේ ඉන්නවා පුතේ ඒ දෙනම දැන් භික්ෂුන් වහන්සේලා හතර දෙනෙක් පුතේ අර තරුණයන් ඉදිරියේ මෙහෙම අතු ගාගෙන යන්න එන්න හදන්නේ මේගලන්ට මේ භික්ෂුන් වහන්සේලා හතර නමක් ඈත මේ අතු ගාගෙන ඉස්සරහට එන්න අපි ඉස්සරහට මේ එන්න අපි ඉස්සරහ ඇවිල්ලා පසු කරන් යන්න හදන්නේ කියලා ඒගොල්ලන්ට දැන් තේරෙනවා ඒගොල්ලන්ට පුතේ භික්ෂුන් වහන්සේලා හතර නමෙන් තාම එක හඳුන ගන්න බෑ පුතේ පළවෙනියට ඉන්න එක්කෙනා හඳුන ගන්න හරිම අමාරුයි දැන් භික්ෂුන් වහන්සේලා පළවෙනියට එන කෙනා පුතේ පළවෙනියට එන කෙනා අපිට හොඳටම පේනවා මුහුදේ රැලි අඳිනවා පුතේ මුහුදේ රැලි මේ ඉදලෙන් අඳිනවා මුහුදේ රැලි ඇඳගෙන ඉනවා පුතේ එයා වඳුර ගන්න බෑ කවුද කියලා අපි පස්සේ බලමු කවුද කියලා එදා ජේලර් සහ සිරිසේන ඉස්සරහින් මුහුදේ රැලි ඉදලෙන් ඇඳගෙන ගිය කෙනා පුතේ අද එයා දෙවනියට ඉන්නේ උසස් වෙලා එයා දෙවෙනි තත්ත්වෙට ගිහිල්ලා එයා පුතේ මුහුදේ රළ නැති දේ අඳින්නේ එදා මුහුදේ රළ අඳපු කෙනා එයා දෙවෙනි ස්තරයට ගිහිල්ලා එයා දෙවෙනි තැනට ගිහිල්ලා මේ ගමේ පන්සලේ ඇතුලේ වික්ලගේ දැන් මුහුදේ රළ අඳපු කෙනා දැන් ඇඳගෙන ඉන්නේ ඊට වඩා උසස් තලයකට ඇවිල්ලා මුහුදේ රැලි නැති මුහුද ඇඳගෙන එනවා එදා සිරිසේන ඉස්සරහා ජේලර් ඉස්සරහා මුහුදේ රැලි නැති මුහුද නියෝජනය කරපු තීරුව ඉදලෙන් අඳින කෙනා පුතේ අද අඳින්නේ එකම එක රටාව විතරයි ඒ ඉදල නෙමේ පුතේ ඉදල පොළවේ ගෑවෙන්නේ නැහැ පුතේ ඉදල පොළවේ ගෑවෙන්නේ නැහැ හැබැයි කිසිදු ආකාරයක කෙලුටක් නැහැ එයා ඉදල අතීතයන මෙහෙම කරන් යනවා හැබැයි පොළවේ ගෑවෙන්නේ නැහැ පොළවේ මතුවලා තියෙන කුණු ඔක්කොම පුතේ පොළවේ මතුවලා තියෙන කුණු යමක් තිබේ නම් එයා ඒක ස්පර්ශ කරගෙන එනවා ඒක ඉදලට අරගනිමින් එනවා එච්චරමයි පුතේ පොළවේ ස්පර්ශ වෙන තුන් දින හතර වෙන එයා ගැති ඉදලක් නෑ පුතේ හැබැයි අතු ගන්න ඇවිල්ලා තියෙනවා. එයා තමන්ගේ පාඩුවේ පුතේ හතරවෙනි තීරුව ඉඳන් ඉදිරියට පුතේ සෙමින් ඉස්සරහට ගමන් කරනවා. එයා අවිදිනකොට පුතේ පුංචි පුංචි රොඩු හරි කුණු හරි මොන හරි කියන සම්මතයේ තියෙන දේවල් තියෙනවා නම් පුතේ ඒවා දෙපැත්තට යනවා. කවුද මේ ඉන්නේ පුතේ? හතරින් යට ඉන්නේ. එදා සිරිසේන මෙදා ඔයයි කතාවෙද කියන්නේ. තවත් ඉදල් ගත්ත කොටසක් ඉන්නවා පුතේ. ඒගොල්ලෝ බලන් ඉන්නවා තමන්ගේ අවස්ථාව වෙනකම්. මේගොල්ලෝ මේ තීරු හතර පහු කළ පුතේ ඇතුළට යනවා. මේ තීරු වල ගෑවෙන්නේ නැතුව ඒවා
පසු කරලා වෙන පැත්තකින් ඇතුළට යන පුතේ ජීවිතේ ප්‍රථම වතාවට ඇතුළට යන සීයකට වඩා ඉන්නවා පුතේ සීයකට වඩා ඉන්නවා කවුද කියලා අහන්න එපා සීයකට වඩා ඉන්නවා පේන්නේ නැහැ දකින්න අමාරු හිතන්න අමාරු ගස් ගණනාවක් පේනවා ගහ පතුල ළඟ වාඩි වෙලා ඉන්න අය නිසා ලබන්නා වූ සතුටට ඒ ගස්වල අඹ ගස්වල ජම්බු ගස් පේර ගස්වල මහ විශාල ගස්වල මල් වලින් හිනහිලා ගෙඩි වලින් හිනහින ඒක වෙනම කොටසක් පුතේ ඒ හැමෝම හරිම සාන්තයි යම් කිසි විදිහකින් තාවකාලිකව යම් කිසි විදිහකින් මේ පැමිණි තරුණ පිරිසේ පින්වන්තකමින්ද යන්තම් එකවරකට ඉතාම සුළු වේලාවකට පෙනී නොපෙනී ගියා හොඳයි රෝහලත් අපි කියමුකෝ උසාවියත් මහරෝහලත් අතර ගමේ වෙල්යායේ පන්සලේ පළමු කතිකාවත මෙතනින් ඉවරයි පළවෙනි කතිකාවත එය තමාගේ ගෙදරට ආදේශ කරගන්න ගෙදර ඕනෑම තත්ත්වයක් ඇතුලේ තියෙන්න ඕනේ පූජා භූමිය පුදබිම පිම්බිම කියන කොටසක් කරුණා කරලා හදාගන්න එක වත්ති ගහක් වටේ හරි ගෙදර හරි ගෙදරයි වත්ති ගහක් හරි ඕක හැදුවෙන් පස්සේ පුතේ ගමේ පන්සල නිශ්ශබ්දව කරපු මහා මෙය මොන ගමේ පන්සලද තිස්ස මහරාමේද අනුරාධපුරේද අම්පාරද කතරගමද කැලණියේද කියලා අහන්න එපා මොන පොත්පත්වත් කියලා අහන්න එපා රත්නම් පුතේ ඔබ බුද්ධිමත් භාවයෙන් අධික දරුවා නිසා මේවා විශ්ව ගනුදෙනු මෙවැනි පාඩමක් ඔබ අහන්න එක මං කතා කරන්න කැමති නෑ පුතේ ආදරෙන් කියන්නේ ඔයාගේ දැන් වචනෙන් මට ඔයාගේ අදහසින් කියන්න රත්නම් පුතේ අද පාඩම ඔයාගේ ජීවිතේ කොහොමද වෙනස් කරන්නේ කරලා තියෙන්නේ මේ වෙනකොට මොකද බෙගුරුතුමා නිතර ඉල්ලනවා හෙටත් නෙමේ පෙරේදත් නෙමේ අද සහ දැන් අපි වෙනස ලබා ගත යුත්තේ අද සහ දැන් ඔබ සතුටෙන්ද ඔබ දෙවෙනි ප්‍රශ්නෙත් කියුවා ඔබ සතුටෙන්ද ආපහු එකම ප්‍රශ්නේ අහනවා ඔබ සතුටෙන්ද පොත විසික් කරනවා සමහර මිනිස්සු පොලේ ගහනවා ආපහු හතරවෙනි ප්‍රශ්නේ ඔබ සතුටෙන්ද ඔබ සතුටෙන්ද ඔබ සතුටෙන්ද ඔබ සතුටෙන්ද ඔබ සතුටෙන්ද ඔබ සතුටෙන්ද දැන් උත්තරේ කියන්නේ නැත්තම් ඔක්කොම හිස් උත්තරේ එනම් අපි සූක්ෂම ආකාරයේ අපි සතුටු වෙන්න ඕනේ අධ්‍යාත්මික සතුට වෙන්න ඕනේ සතා සූපාව ආකාශ මේ දේවල් ගහපොළ වැත් වත්තේ පිටියේ දෙලේ ඉපනල්ලේ කුඹුරේ යාවේ මේ හැම තැනම සතුට දෝරේ ගලනවා දරුවෝ ආකාශෙන් මේ වැටෙන්නේ තරු නෙමේ වට පේන්නේ සතුට මේ වැස්ස නෙමේ ආදරණීය සතුටේ වැස්ස මේ පොලවක් නෙමේ මේකට කියන්න ඕනේ මේක ඇඳක් පුතේ මේ පොලව කියන්නේ මිහිකත මාතා උකුලේ අපි නැලවෙන සතුටෙන් නැලවෙන දරුවෝ එන්නවා මේ මොහොතද තියෙන කියලා කල්පනා කරන්න අපේ සම්මත වචන නෑ අපි අපේ සතුට වෙනුවෙන් මේ තියෙන්නේ මිහිකත මාතාවගේ ආදරණීය කඳුළු ආදරණීය මේ ඇස් දෙකෙන් මේ මෙරා එන ආදරය මේ කඳුළු වලට රෝග හොඳ කරන්න පුළුවන් දරුවාට දෙන්න තියෙන කිරිවලින් පුතේ දරුවාගේ ලෙඩ රෝග හොඳ කරන වගේම ඒ දරුවාගේ නොවන දරුවන්ගේ ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන් ස්ථීරයි එහෙමම තමයි අපේ දරුවෝ දැන් ආදරෙන් සතුටෙන්
විදුලන්න ඕනේ පුතේ වා ඉන්නේ තන කොහෙද අදාළ නැහැ මොන ගෙදරද කුලේද ජාතියේද ආගමේද ඇයි එහෙම අපි හොයන්නේ අවශ්‍ය නැහැ නේද මෙන්න හොයන සත්‍ය පුතේ මෙන්න සත්‍ය මෙන්න මහා ලෝකේ විදුලන සත්‍ය මම ඔයාලට ක්‍රමානුකූලව ගෙනල්ලා දෙන්නේ මේ හින හෙන්න පුතේ සතුටෙන් දුර ගලන්න මෛත්‍රිය සහගතව අවබෝධය හොඳයි මම ඔයාලට අවස්ථාව දෙන්න සූදානම් අපේ දරුව වෙන්දටත් එහා ගිය අපේ දරුව තමගේ සතුටත් අදීඳන් ගෙදර ජීවිතත් ගමේ පන්සල කියන මහා සංකල්පේ ගෙදර පිම්බිම කියන කොටස මේ ඔක්කොම යා කළා එතකොට ගමේ පන්සල වගේ නිතර රටේ රටේ තනත් අපි හදමු පුතේ සතුට බෙදා හරින තැන අපි හදමු අනාගතේ සතුට බෙදා හරින තැන ජීවේ බෙදා හරින තැන අධ්‍යාපනය ගැඹුරු ඥාන බෙදා හරින තැන අපි හදමු